হবে। අපි හැමෝටම තියෙන මම කිව්වාගේ කැඳවීම. ඉතින් මම මගේ කැඳවීම මම ඒක ඇතුලේ මම අවබෝධ කරගත්තා. ඉතින් ඒකත් එක්කම තව දෙයක් කියනවා. දෙවියන් වහන්සේ කැඳවපු දාසිය මේ ලංකාවේ ඉන්නවා. දෙවියන් වහන්සේ කැඳවපු. ඒ දාසිය දාසිය අපි ඒක වෙනම කතා කරමු. දාසිය ගැන බලන්න පළවලින්. ඉතින් ඒක වෙනම අපි බලමු. ඉතින් මම විශ්වාස කරන මේ ලංකාවේ කැඳවපු දාසිය ඉන්නවා. ඒකේ මම දැනටත් පිළිගන්න බ්‍රදර් ඊලන්ත කියන්නේ. ඒක එක පුද්ගලෙ. ඒක එක දාසියෙක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම තවයි ඉන්නවා. ආමෙන්. ඉතින් මං ඒ කැඳවපු තවත් පිරිසක් එක්ක ක්‍රිස්තු ශාරීරියේ ගොඩනැගීමේ ක්‍රියාවලියට මම සම්බන්ධ වෙන්න මම තීරණය කළා. ඒක මගේ කැඳවීමට මම යටහත් වීමක්. එතකොට මම තව දෙයක් මං කියන්න ඕනේ. යනවා කියන එකෙන් අදහස් කරන්නේ කැඩිලා යනවා නෙමෙයි. මම මෙතනින් කැඩිලා යනවා කියන එකෙන් අදහස් කරන්නේ එහෙමනම් ඔයගොල්ලෝ වෙන කාර්යයක් කරනවා. මම විශ්වාස කරනවා මේ දිලන්ත මිනිස්ත්‍රියක ඇතුළේ බ්‍රදර් කරන්නේ ක්‍රිස්තු ශාරීරික ගොඩනැගීමේ ක්‍රියාව. ආමෙන්. ඒ නිසා මම මගේ පුද්ගලික ගමනේ මේ ක්‍රිස්තු ශාරීරික ගොඩනැගීමේ කාර්යය තුළ මම කැඳවපු තව පිරිසක් එක්ක මම ක්‍රියාත්මක වුණා. තමා හිතුව එක කියනක හොඳයි. මම හිතන මන්ද එක මාස දෙකක් අතුල කාලයක් තිස්සේ නම් මම කරනවා. ඉතින් මට සේවේ ක්‍රියාකාරීත්වය මට රැඳෙන්නේ යෙදෙන්න හම්බෙන්නේ ගොඩක් වෙලාවට සෙන්සුරා දිරිද මම මොකද මම රැකියාවක් කරන නිසා. ඉතින් ඒ නිසා එක දවසක දවස් දෙකක මට තැන් දෙකක මට අමාරුයි කාලේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මම මෙතනට දෙන මාගේ දායකත්වය ගොඩක් අඩුයි. ඉතින් ඒක මම හිතනවා අපි අවබෝධ කරගත්තත් හොඳයි කියලා. ඒ මිසක් මට ඒක නිවැරදි පින්තූරේ මට ඔයගලන්ට දීලා ඒක නිවැරදි අවබෝධය මට දෙන්න ඕන කරා. මං හිතනවා මේ වගේ ප්‍රකාශනය මේ ප්‍රකාශනයට එපිටින් කිසිම ප්‍රකාශනයක් විශ්වාස කරන්න එපා. ආමෙන්. මං හිතන්නේ ඔයගොල්ලෝ ඉතින් මං හිතනවා ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති කියලා. අපි ඔක්කොම එකතු වෙලා අපි අරමුණ තියෙන්න ඕන එකම එක දෙයකටයි. ඒ වෙන මොකකටවත් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේව මහිමයට පත් කරන්නත් ක්‍රිස්තුස් ශරීරය ගොඩනගන්නත්. ආමෙන්. අපිට ආවේණික වෙච්ච අපේ එක එක රාජ්‍යයන් ගොඩනගා ගන්න එක නෙමෙයි. ඒකට අපි උන්වහන්සේ කැඳෙව්වා. අපි ඒ කැඳවීමට අපි විශ්වාසවන්තව විශ්වාසපක්ෂව අපි ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. ආමෙන්. මම හිතන ඔයගොල්ලෝ ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට එන්න ඇති කියලා. ආමෙන්. ඉතින් අපි පුරුදු විදිහට අපි එකතු වෙමු. මමත් ඉඳලා හිටලා ඔයගොල්ලන්ට එක සම්බන්ධ වෙන්න පුළුවන් මේ විදිහට. මේ බ්‍රද මට ආරාධනා කරන විදිහ. ඉතින් ඔගොල්ලෝ මගේ මම මගේ ෆෙලෝෂිප් එක මොකක්ද කියන්නේ මගේ තව පිරිසක් ඒකෙන් මම කැඩෙන්නේ නැහැ වෙන් වෙන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා තැන් වෙනස් වෙන්න පුළුවන් ඉන්න තැන් වෙනස් වෙන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙලා ක්‍රිස්තු ශරීරය ගොඩනගමු. ආමෙන්. ඒක එදා තුනක් එකට එකතු වෙලා එක තැනක ඉන්නකොට පරණ ක්‍රියාපෝතය ඇතුළෙත් එදා සභාව හිතුවා එක තැන එකතු වෙලා ඉන්න. ඒගොල්ලෝ දන්නේ නැතු ඒගොල්ලෝ හිතුනේ ඒගොල්ලෝ යන්න ගිය ඒගොල්ලෝ ක්ලබ් එකකට. ආමෙන්. හැබැයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ස්තේපන්ගේ ක්‍රියාකාරීත්වයේ හරහා ඒ පළවෙනි ප්‍රාණ පරිත්‍යාගයේ හරහා මොකද කරේ? ඒගොල්ලන් විසිරෙව්වා. ඔයගලන්ටත් ඒ විසිරෙන්න දවසක්. ආමෙන්.
දෙවනහසේ කැඳවීම අනුව ක්‍රියාත්මක වෙන්න ඕන දවසක් එයි. රාජ්‍ය ව්‍යාප්ත වෙන්න ඕනේ. ඒක එක තැන තියෙන්න බෑ. ආමෙන්. ඒ එදාට ඔයගොල්ලන්ටත් එකට කීකරු. ආමෙන්. එන්සා අපි ඔක්කොම එකතු වෙලා දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ රාජ්‍ය ගොඩනගමු. ආමෙන්. අපි නැගිටිමු. හැලෙලුයා ස්වාමී. ස්වාමීන් වහන්සේ මහිමය වේවා. අපි මොහොතක් අපි මේක අවස්ථාවක් කරගනිමු. අපි අතුලන්තේ අපි හදවත අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න. අපි අද දවසක් එකතු වුණා. උන්වහන්සේ දුන්න කරුණාවට අනුග්‍රහයට ජේසුස් වහන්සේ හරහා අපිට ගලාගෙන එන වූ අනුග්‍රහය තුල අපි උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලමු. මේ හැන්දෑවේ උන්වහන්සේගේ පාමුලට එන්න. बॉडी एक सोल स्पिरिट अपे शरीर प्राण अपे आत्मे अपे अलूत करगन सब स्थिति नुहसेट गौरव करान प्रशंसा करान अपे अपे हादवत अपे व्यूर्त करला अपे देव्या नुहसे अनुग्रह मैं हंदे උන්වහන්සේට ගෞරව කරන්න මගේ හදවත ස්වාමිනිය වහන්සේ ඉදිරියේ ඔසවන මගේ හදවත මගේ අතුලාන්තය ස්වාමිනි පිළිගත මැනව වහන්සේගේ වහන්සේගේ පාමුල ස්වාමිනිය මං වගුරනවා මගේ ජීවිතේ ස්වාමිනි ස්වාමිනිය වහන්සේ ප්‍රකාශ වෙන්න අපාදර වහන්සේ ස්වාමිනි ක්‍රියාත්මක වෙන්න ස්වාමිනි මෙන්න වහන්සේ මේ ක්‍රියාවට ආශිර්වාද කළ මැන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයේ බලයෙන් ආමෙන් හාලෙලූයා मोहत कभी प्रशंसा करम अभी हतुलांते अभी हदवते अभी सब कमें सत्यतावे अभी उन्हांसिट अभी गौरव करम स्वामी प्रशंसा वे व स्वामी महिमान्वित रचनु नभांसे हालेलुया आरंभ तवसान्य स्वामी वहांसे ओब सिटियाउद सिटिनाउद मतु फेमिनिन सिटिनाउद देवन महांसेंस वहांसेट प्रशंसा वे व ओब नमः तिन्नट Ave mi samite ob hat ati preme nisa ob sun ke ob vet udane mi ma ob ma ke devindu nisa navadat ki ob namadinnata ob namatinnata Ave mi samide ob hat ati preme nisa asa sunki ob vet udane mi ma ob mage devindu nisa ad piri satutin ओब पस समीमं कलवं करु ओब मनिसा मुलु आत्मयं शक्तियं बुद्धियं नमतिमि मातेउ समीदा विश्वहे तुम बैठी विश्व हे मैं बुम करुवादनी ओ बठाई में सूती की बस सा गया ओ बेना वादी ओ ब तुम बैठी आसे तारु दिस आसे तारु दिस बलुवे मी मा केतरम पुदुमद एवा कादु शिखर यन मा
දෙන්නට ගැටුණා ඔබ බල මහිමය දුටුවා ගීරන උරුලන් ඔබ නැති පොඩි මල් මැවිලි අරුමය මලෙසින් ත්‍රිවිධි ඔබ මමවා විශ්වයේ මැවුම් කරුවානි ඔබටයි මේ ස්තුතියි පසසගයම් ඔබේ නාමය ස්වාමින් ත මහිමය විශ්වයේ කරුවානි ඔබටයි මේ ස්තුති පසසගයම් ඔබේ නාමය වදීරෙන් ඔබ තුම බැතිනි විශ්වයේ විශ්වයේ කරුවානි ඔබටයි මේ ස්තුතියි පසසගයම් ඔබේ නාමය වදීරෙන් ඔබ තුම බැතිනි ප්‍රසස් කරමු අචිරවනන්ගේ නාමය මහත් බලවන්තෝ විශ්වයේ මැව්වා වූ මෙහැති සියල්ල පාලනය කරන්නා වූ ස්වර්ගීය දෙවියන් වහන්සේව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය මහිමානිත රජුණවන් අපි උසස් කරමු උන්වහන්සේ සිංහාසනයේ සදාකාලික සිංහාසනයේ උන්වහන්සේ වාසය කරන්නා වූ වැඩ වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ විශ්වයටත් පොළවටත් අධිපතියානන් උන්වහන්සේ ආමාව මැව්වා වූ දෙවියන් වහන්සේ අපේ අතුලාන්තය නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ ඔයාගේ මගේ අනාගතයත් වර්තමානයත් අතීතයත් නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේට ගෞරවය විශ්වයේ මැවුම් ස්වාමිනි විශ්වයේ මැවුම් කරුවාණනි ඔබ වහන්සේට ගෞරවය ප්‍රශංසාව මහිමය ස්වාමිනි ගෞරවය හාලෙලූයා වහන්සේ උසස් කරන අල්ෆා සෝමයිකා සදාකාලයක් ආරම්භයත් ඔබ පමණයි ස්වාමිනි ඔබටම ගෞරවය මහිමය ස්වාමිනි විශ්මය ඔබේ නිර්මාණ කරුණි සැලසුන් ඔබේ මා ජීවිත ගමනේ විශ්මය ඔබේ නිර්මාණ කරුණි සැලසුන් ඔබේ මා ජීවිත ගමනේ හස ගලයි ඒලය පවුනසයි සිහසුන දරයි ඔබ මගේ හද මනලි සිනහස කලයි ඒලය පවුනසයි සිහසුන දරයි ඔබ මගේ හද මනලි make that osava obavanamulin nemi make hadavata patulen obe gunagayan nemi make that osava obavanamulin nemi make hadavata patulen obe gunagayan nemi ස්පර්ශය මට දැන් දැනෙනවාය කින්නක්සේ මතුල පැතිරයයි නිරතු ඔබ මතුල රක්ෂ කරයි සමිදේ ඔබේ ස්පර්ශය නැවතත් සමිදේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවාය කින්නක්සේ
रक्षे मातुल पतिरयाई मेरा थुरु ओब मातुल रचकराई Samide obesparshaya matra dandane nava eya kinnakse matul patirayai Niraturu oba matul rachakarai mat hange tane samide obesparshya mat hange samide obesparshya mat hange sevdana dat sama dakinna unwahan seva රජිදුන් ස්පර්ශ කරන උන්වහන්සේට උන්වහන්සේගේ හදවත දකින්න උන්වහන්සේගේ ප්‍රේමාන්විත හදවත විවර කරන්න වාගේ අතුලන්තය ස්වාමීන් ස්පර්ශ කළ මැනව ඕ ස්වාමීනි ආලේප කළනු මැනව ස්වාමීනි වඩිය මැනව වාලේප කළ මැනව स्पर्श कल मैनवासी गिन्न स्वामी हे गिन्न नो स्वामी अब अतुलाते देव मैनव बालूत कल मैनव वहां से पिलिगान पुलवान जीवित अकट स्वामी अपे जीवित विनस कल मैनव जेस स्वाहन से गे तुलति बाओ स्वामी जीवित विनस अपतुले अति कल मैनव स्वामी वहां से स्वामी පතුලේ ක්‍රියා කළ මැනව ස්වාමීන් අප ඔබ වහන්සේ වෙත ඔස්සමන අපේ ස්වාමීන් සියලු දේ ඔබ වහන්සේට ප්‍රසන්න ලෙස ස්වාමීන් අපට ඔප්පු කරන්න අපට උදව් කරන්න ස්වාමීන් මහිමානුත රජු දිවානිනි වේගලුම් කරුවානනි අපේ ප්‍රාණනි ඔබ වහන්සේ ස්වාමීන් අපේ ගැලවීම स्वामी वहाट गौरव महिमे प्रशंसा हालेलुया स्वामी महिमे वेबा मोहत अखर गे तुलांत स्वामी मोहते परीक्षा करान अतुल हारान महासेट इदिरियट රගෙනෙන්න බැරිව තිබෙන දේ මේක මොහොතක් කරගනිමු පැතුලාන්තය සෝදිසි කරන්න
අපි සතියක් ගත කරලා අපි දැන් මේ මොහොතේ උන්වහන්සේ ඉදිරියේ ඉන්නේ. ඒ සතිය පුරාවට උන්වහන්සේ ප්‍රසන්න කරන්න මං ජීවිතේ කොච්චරක් මං මහන්සි වුණාද? කොච්චර මං කැප වුණාද, වැව වුණාද? මාසේගේ වචනානුකූල මං ජීවත් වෙන්න දේව දරුවෙක් ලෙස අන්‍යයන් ඉදිරියේ උන්වහන්සේ ඉදිරියේ ආලෝකයක් මම වුණාද? ජේසුස් වහන්සේ වගේ ජීවත් වුණාද? මොහොතක් මොහොතක් ගන්න වගේ කාරණා උන්වහන්සේත් එක්ක බෙදා ගන්න බැරිව තිබෙන දේ රහස් ස්ථානවල හැංගිලා තිබෙන මාසේ අකමැති දේ මේ මොහොතක් මේක මොහොතක් කරගන්න උන්වහන්සේ තුලට රැගෙන එන්න. පාත් පාපේ තබාගෙන අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. පාපේ වහල්කමත් එක්ක අපිට උන්වහන්සේ එක්ක ගනුදෙනුවක් කරන්න බෑ. වහන්සේක සැබෑකම වගේ හදවත ඇතුලේ ඇතුළාන්තයේ තිබෙන ඇත්ත ඒ හැටියට උන්වහන්සේට අසවන්න. මගේ තියෙන දුර්වල දුබල භාවයෙන් ගලවන්න උන්වහන්සේ ඔයා මං වෙන උන්වහන්සේ පූජාවක් කළා. උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ පූජාව කළා. නමුත් ඒ පූජාව හැමදාම අපි හාල්ලු කරලා ලේවලින් හැමදාම අපේ ජීවිතයේ හැමදාම පුරුදු පාපේ තුලම අපි ඒක සයිකල් එකක් වගේ ඒක තුලම කැරකි 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 ඉන්නේ නැතුව පියව හරි චැනට අපි දාගමු. අපේකට අපි කරුණාව ඉල්ලමු උන්වහන්සේගෙන්. ජේසුගේ අනුග්‍රහය ඉල්ලන්න. උන්වහන්සේගේ කරුණාව ඉල්ලන්න. සුද්ධත්ම උන්වහන්සේගේ බලය ඉල්ලන්න. ජේසුස් වහන්සේ තුල තිබ්බ ඒ ආත්මයන් වහන්සේම ඔයාගේ මගේ තුල ක්‍රියා කරවන්න කියලා පියනන් වහන්සේගෙන් ඉල්ලන්න. ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ ඉදිරි ප්‍රසන්න ජීවිතයක් ප්‍රසන්න වුණේ උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගන්න කලින් උන්වහන්සේගේ රහසිගත ජීවිතේ අප්‍රසිද්ධ ජීවිතේ ඇතුලේ එතනයි ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ ප්‍රසන්න කලින් මිනිස්ත්‍රියක ඇතුලේ නෙමෙයි මිනිස්ත්‍රියක තුන්වහන්සේ ප්‍රසන්නව හැසිරුණා. හැබැයි පියාණන් වහන්සේ ජේසුස් වහන්සේ ගැන ප්‍රකාශය දුන්නේ මිනිස්ත්‍රියකට පය තියෙන මොහොතේ. එතරම් ජේසුස් වහන්සේගේ ජීවිතයේ පියාණන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වුණා. අපි මෙනෙහි කරමු අපේ එකම ආදර්ශ ජේසුස් වහන්සේ. අපි මේ ගමනේ ආරමුණු උන්වහන්සේගේ ස්වභාවය වගේ මගේ තුල ඇති කරගන්න එක වෙන දෙයක් නෙමෙයි. මේක නැතුව ඒ ජීවිත පරිවර්තනයේ වෙනස නැතුව අපි මොනවා කරත් ඒක නිෂ්ඵලයි. අපි නියම වැලියුස් අපි හඳුන ගන්න ඕනේ. स्वभाव दिव्य उन्हांसे
Swargaya desanet yomala Debian mama soyana vele Tehuai tia ata harala Mahavage minisek vuye Kurosya mata divi budala Bahubar mage nati karala Samidun mage muhuna soya Everything ma galabua Minehi karamu Swargaya desanet yomala Diviyan mama soyana vele Devuai thiya ata harala Mahavage minisek uye Kurusya mata divi budala Ahubar mage nati karala Samidun mage muhuna soya Everything ma kalabuwa Ma balavat karana Ma balavat karana Samiduta pasa sumwe Ma savimat karana Samiduta pasa sumwe Pahre atule nisa Atulata bahal nisa Samidun mage muhuna soya Everything ma kalabuwa Samidun mage muhuna soya Everything ma kalabuwa Mage sahodarun menehi karanna menehi karanna unwahasage aa maha premaya Jesus wahansage jeevitha kaale thula unwahanse karabu boho pratyahara thiyena Jesus wahanse korunu ævitta mohode ævitta wathuruda ævitta unwahanse අන්දෙන්ට පෙනීම දුන්නා 5000කට කැම දුන්නා ලාසරස් මරණයෙන් උත්ථාන කළා ඔයාලට හිතෙන්නේ ජේසුස් වහන්සේ කරපු ප්‍රාතිහාර අතරින් මේ වයින් කරපු විශිෂ්ටතම ප්‍රාතිහාරය මොකක්ද හිතන්න පුළුවන් ද ඔයාලට ඒක රහස කරපු ලොකුම ප්‍රාතිහාරය මේක අතරින් තම නොකිය වේවත් තව තියෙනවා හිතන්න පුළුවන්ද කියන්න පුළුවන්ද ගොඩක්කය කියන ලාසරස් මරණ උත්සාහ කරපේ වන්දාගෙන කන්න දුන්න එක මම කියන නෑ එක කිසිම දෙයක් නෙමෙයි ජේසුස් වහන්සේගේ ජීවිතය කළපු ලොකුම ප්‍රතිහාරෝ වා නෙමෙයි
Jesus wants to go lokuma pratihare tamai. Our the Tisuna Mara Kunahasame Polave Chivatuna. Puluana Gana Hadalavalande, our Tisuna Mara Tina Taparagana. Eka Tapareka, what Jesus Wahan say, Eka Papia Karina. Eka Tapareka City will looking Hari Jesus Wahan say. Piana Nohase, the Prati Viru, the Diaku Nohase, Situ will like King Watuan Nohase, Paukalene Lazarus of Marane Nagitopeka, Wagamagi Galavime, Givite, the Progenatna Pandahaka Kandadunneka, Wagamagi Galavime, Givite, the Progenakunna Anden the Penny Madunneka, Wagamagi, Givite, Galavime, the Progenakunina. Galavime jeevithaye da prayojane unekam ekade unahasa avurudu tissuna marak jeevathuna me polave paapayak nokara anne ekai oyata mata ada metana hitagena inda avasthawa labitcha avasthawa ogula dannawad oyalada puluwan ehema jeevath wenna Jesus wahanse wage oyalada puluwan jeevath wenna విశ్వాస కరణవాదే Jesus wants a jeevathuna wage paapayak rahithawa me polave jeevath wenna puluwa eka thamai suba aranchiya habai api danagannone eka karanne kohomada kiyana eka eka karanna puluwan wenne vena kisima deekekin nemei anna ekata thamai shuddhaatma wahasage balaya awashya wenne Pape Paraje Karana, Pape overcome Karana Chivita Tulatatul. Natu Hamadam Samawa Ganachi. Abi Samawa Aragena Tamayabi Gamana Datuluni. Abi Samawa Aragena make Ibera Karana Beha. Pape Abibava Pape overcome Karana. Echivita Dekimatulatul. හොඳන මතකතියන් අපි ඉන්නේ කිවිසුමක් ඇතුලේ ආරම්භයේ ඉඳන් දෙවියන් වහන්සේ මිනිස්සුත් එක්ක කිවිසුම ඇති කරගත්තා ඒකේ අවසාන කිවිසුම ජේසුස් වහන්සේත් මක්ක මං එක්ක ඇති කරගත්ත ලේතුලින් ඇති කරගත්ත කිවිසුම මේ කිවිසුම අනිත් කිවිසුම වගේ නෙමෙයි මේ කිවිසුම වෙනස් එකක් මේ කිවිසුම තියෙන විශේෂත්වය තමයි මේ කිවිසුමට පාර්ශවයන් දෙකක් ඉන්නවා. ඒක එකක් ජේසුස් වහන්සේ අනිත් එක ඔයා මම. මේකේ වෙනස තමයි මේ කිවිසුම ඇතුළට අතුල් වෙන දෙපාර්ශවයම මැරෙන්න ඕනේ. මේ කිවිසුම ඇතුලේ මේ දෙපාර්ශවයම මැරුණේ නැත්නම් මේ කිවිසුම පවතින්නේ නැහැ. ඒකේ පළවෙනි කොටස වෙත ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ශරීරය ඔයා මං වෙනුවෙන් උන්වහන්සේ පූජා කරා. හැබැයි ජේසුස් වහන්සේ ඔයාගේ මගින් මේ ශරීරය ගිල්ලා උන්වහන්සේ කුරුසපත් කරා වගේ කිල්ලා මරන්න කිව්වේ නැහැ. හැබැයි උන්වහන්සේ අපෙන් එක දෙයක් කිල්ලුවා. අපේ ශරීරයන් උන්වහන්සේට පිළිගත හැකි ජීවමාන යාගයක් කරලා උන්වහන්සේට පිළිගන්න පුළුවන් ප්‍රසන්න යාගයක් කරන්න කියලා උන්වහන්සේ අපෙන් ඉල්ලුවා. අන්න එහෙමයි අපේ ජීවිතයේ මේ ගිවිසුම ඇතුළේ අපි මරන්නේ. උන්වහන්සේ උන්වහන්සේ අපේ ශරීරය උන්වහන්සේට පිළිගන්න පුළුවන් ජීවමාන යාගයක් කරන්න කියවපුවාම අපි දැනගන්න කොහොමද අපේ ජීවිත යාගයක් කරන්නේ උන්වහන්සේ ඉදිරියේ පරණ කිවිසුම ඇතුළේ යාගයන් තිබ්බා Paranagius Atule Karabu burn offering a Yagika Pujawan Atule, a Minusu Satunaganala Pujakara, a
සතෙක්ව පූජා කරනකොට ඒගොල්ලෝ පිළිවෙත තමයි ඒ සතෙක්ව කෑලි 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 වලට කපලා ඒ කෑලි කරපු සත්වයා තමයි පූජාසනේ ඉදිරියේ ගෙනල්ලා පූජා කරන්නේ සතව සම්පූර්ණ ලෙස ගෙනල්ලා පූජා කරන්නේ ඒකේ තියෙන අර්ථයක් අපිට අපේ ජීවිතේ යාග කරන්න ඕනේ අන්නේ විදියටයි කොහොමද අපේ ජීවිතේ කෑලි 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 වලට අපේ ජීවිතේ කොටස් කරන්නේ අන්නේ ඒ කරන විදිය තමයි කන්දෝඩ දේශනාවේ ජේසුස් වහන්සේ උගන්වන්නේ ඉස්සර මම ඇස්සෙකින් මම දැක්කා මට දැන් ඇස් වලින් මට පව් කරන්න බෑ මගේ දැන් ඇස් වලින් අපවිත්‍ර දේ මට දැන් ඇහ මට පාවිච්චි කරන්න බෑ ඒක නරඹන්න ඇස් වලින් මට දැන් පාපය කරන්න බෑ නැස්සෙක්ක මට තියෙනවා මගේ ඇහ කැලි කරන්න මගේ කට මට බෑ දැන් පාවිච්චි කරන්න මට ඕන දේ කතා කරන්න ගොසිප්ස් කතා කරන්න සහෝදරන්ට විරුද්ධව කතා කරන්න කේලම් කියන්න මට ඒව දැන් කරන්න බෑ මෙන්න යාග වෙන තැන මගේ අත් දෙක මගේ දත් මට ඕන දේවල් මට පාවිච්චි කරන්න බෑ නමගේ අත් දෙක මගේ ශරීරය මම යාග කරන තැන මගේ පාදවලින් මට ඕන 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 දිහාවට මම ගමන් කරා නම් මට වෙනවා මගේ පාද උන්වහන්සේ තුල මට නතු කරන්න මගේ සිටිවිලි වලින් මම උන්වහන්සේට විරුද්ධව මං පව් කළා දැන් මට දෙන සිටිවිලි උන්වහන්සේ කරුණ කොටගෙන මට සිටිවිලි මං යේසුස් වහන්සේ තුල වහල් කරන්න මෙන්න මගේ අනිත්‍යාගය මේ විදිහට මගේ ජීවිතය උන්වහන්සේට පිළිගන්න පුළුවන් නමස්කාරයක් වෙන්නේ මම මේ ජීවිතය තුළට අතුල් වෙනකොටයි උන්වහන්සේට පිළිගන්න පුළුවන් වෙන්නේ මගේ ජීවිත යාගය මේ ජීවිත රටාව ඇතුලේ මම ජීවත් වෙනකොටයි මුළු මහත් විශ්වයම සෙනඟ දැක්ක ජේසුස් වහන්සේගේ ශරීරය කැඩිච්ච හැටි විතරයි. උන්වහන්සේගේ ශරීරය කැඩෙන්න ගිය දවසයි. හැබැයි ජේසුස් වහන්සේගේ මුළු අවුරුදු 33 මාර ඇතුලේ මුළු විශ්වයම දැක්කේ නැති මිනිස්සු දැක්කේ නැති යම් කිසි කොටසක් හැඟවිච්ච තැනක් උන්වහන්සේගේ කැඩුනා. ඒක තමයි මාංශය. හෙබ්‍රේ පොතේ කතා කරන විදියට උන්වහන්සේගේ සුවකීය මාංශයෙන් නැමැති තිරය මැදින් උන්වහන්සේ අලුත් මාර්ගයක් උන්වහන්සේ විවෘත කරා. ඒ සුවකීය මාංශය කියලා කියන්නේ උන්වහන්සේගේ ෆ්‍රී විල් එක. ඒ ෆ්‍රී විල් එක නිදහස් කැමැත්ත ඇතුලේ ජේසුස් වහන්සේට තිබ්බා පියාණන් වහන්සේට බැහැ කියලා උන්වහන්සේගේ කැමැත්ත කරන්න. अन्न एक कैडुना जेसुस वहांसे का रू जीवित काल पुरा वटमा कुरसे गेला उन्हांसे के शरीरे पोटी कर लग एक नतिवुने दावसे की अब जेसुस वहांसे के जीवित याग वुना दावसे गाने हम थप्परे गाने में नमे का उन्हांसे के याग अपिटा थीना नेकमाई එකයි උන්වහන්සේ කිව්වේ තමකම නසා කුරුසේ රැගෙන දිනපතා මා අනුව ආවාවේ මේ කිවිසුම නැතුව අපිට වළංගු භාවයක් නැහැ කිවිසුමේ ඉන්නවා නම් ජේසුස් වහන්සේ උන්වහන්සේගේ කොටස කරා ඔයාගේ කොටස මගේ කොටස අපි කරන්න ඕනේ ඒ නැතුව නිකන් අපි නිකන් පැවතිලා වැඩක් නැහැ එදා යාගය ඒ සත්වයාව කෑලි කරලා පූජා කරලා පූජාසනේ ඉදිරියට ගෙනාවාම දෙවියන් වහන්සේක පිළිගත්තේ කොහොමද? ඒ යාගයට එවුවා උන්වහන්සේගේ ගින්න.
කින්නතම සංකේත උන්වහන්සේ පිළිගත්ත කියන එක ඔප්පු වෙන්න. ආදන්නෝ අපේ ජීවිත උන්වහන්සේ ඉදිරි පිළිගන්න පුළා යාගයක් වෙච්ච මොහොතේ උන්වහන්සේ ඉදිරි යාගයක් වුණ තැන තමයි උන්වහන්සේගේ ගින්න මගේ ජීවිතයට අතුල් වෙන්නේ. යාගයක් නැති තැන ගින්නක් නැහැ. ගින්නක් අවශ්‍ය යාගයකට. ඒකයි වාගේ ජීවිතේ යාගයක් කරන්න කියලා කිව්වේ රෝම 12 කතා කරන විදිහට. මිනිස්සු ගොඩක් අදහනවා මේ ගින්න නැත්තේ කියලා. ගින්න නැත්තේ අද යාගයක් නැහැ. ඒකයි. මිනිස්සුගේ ජීවිත යාග වෙන්නේ නැහැ. මිනිස්සු වෙන්නේ ඇවිල්ලා එන්ටර්ටේන් කරලා යන්න. මිනිස්සු වෙන්නේ හොඳ පණිවිඩයක් අහලා ගෙදර යන්න. මේක අපිටව වඩා අවදානින් මේක යන්න ඕන ගමනක් නැත්නම් අපේ පයල ඉස්සනවා. ඒත් අපිට හිතේ අපි හරි කියලා නෑ. ජේසුස් වහන්සේගේ සභාවට අවසාන පණිවිඩේ යන්න ගොස් සියලු ජාතීන් ගෝලෙන් කරන්න නෙමෙයි. ජේසුස් වහන්සේ අවසානයේ සභාවට දුන්න පණිවිඩේ රිපෙන්ට් මනස්තාප වෙන්න. මනස්තාප වෙන්න කරුණු තියෙනවා තවත්. සජීවිත හදා ගන්න හරියට දෙවියන් වහන්සේගේ ක්‍රියාව සභාවක් මැද තියෙනවා නම් ඒක එකම ලකුණ ඇවිල්ලා අනාගත වාක්‍ය ඉෂ්ට වෙන එක නෙමෙයි කොරුණ ඇවිදින එකත් නෙමෙයි අන්දිය පෙනීම ලබන එකත් නෙමෙයි දෙවියන් වහන්සේ මැදේ ක්‍රියා කරනවා නම් ඒ මෙන්න මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්න ඕනේ මොකද දෙවියන් වහන්සේ මිනිසෙගේ හතුලන්තේට කතා කරන නිසා जीवित परिवर्तने वेदगात जेसुस वांसे जीवत वुना वागे वाट जीवत इन्न पुलुआ जेसुस वांसे वागे वेडकरान निमे जेसुस वांसे वागे अंदियो तो पेनी मदेन कोरूंगा आवी दीन मिनिस्ट्रिकल देवल निमे जेसुस वांसे जीवत वुना वागे जीवत इन्न अन्ने एकट आसा करान ए वैल्यूस हरेट होयागान लासरस मरने नगेटिव एक अमदान ने लासरस के जीवित रे यहाँ पता कुना द किया ला पंद्रह टक कंड दून ना आएगे खाबो आएगे जीवित किया अमदान ने गैलवी मटाई विल्ला एमिन्स स्वार्ग के इंदी द किया ला अमदान ने नया तरु मुगे दावसाने डे जेसस वांस इतरु इतरु वने एकसीय विश्वक की तरह ये मैं द लासरस सीटिय वाटी नेति वैल्यूस हालत बाला ने जेसस वांसे की जीवित है दिया ये जीवित है राश कराना ये जीवित है वाकी तुलाती करेगा नोट सह करान अब एक निकांगवे ने एक अट थमाई किन्ना वश शवेनी एक अट भले इल्लनु नुहां सेगेन शुद्धत में नुहां सेगे भले तुला वितरण में पापे पराजय करना ओवकाम जीवित रह तुले මේකට ආස කරන්න වෙන දේවල් වලට නෙමෙයි. ජේසුස් වහන්සේ මේකට ආස කරා. ඒ නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව දෙන්න පුළුවන් ඉහළතම තැනට උන්වහන්සේ මහිමේ මහිමයට උන්වහන්සේ ජේසුස් වහන්සේ වෙසෙව්වා. අන්නේ ජේසුස් වහන්සේව අපි නමස්කාර කරන්නේ. අන්නේ ජේසුස් වහන්සේටයි අපි ලං වෙන්නේ. අන්නේ ජේසුස් වහන්සේවයි අපි නමස්කාර කරන්නේ. සියල්ලට ඉහළින් පියනන් වහන්සේන් වහන්සේගේ නාමයේ මහිමයට සෙව්වා. අපි ලං වෙමු මේ මහිමාන්විත ජේසුස් වහන්සේගේ සිංහාසනයට. විලංගුවේමෝ ඒ උන්වහන්සේගෙන් මහිමය අපි උන්වහන්සේගෙන් ඉල්ලමු ස්වාමිනේ අපිට තෝනේ ජීවිත ඇතුළට අතුල් වෙන්න ඔබවහන්සේ මේ පොළවේ ජීවත් වුණා වගේ පියනන් වහන්සේ ප්‍රසන්න කරන ස්වාමිනේ ජීවිත ඇතුළට අපිට ස්වාමිනේ අතුල් වෙන්න අපිට උපකාර කරන්න දේව පියනන් පුත්‍රයානන් දේව
දේව පියාණන් පුත්‍රයාණන්ව මහිමයට එසෙව්වා අන් සමට වඩා සමදියට වඩා හේතු නාමය වසසන්න දේව පියාණන් පුත්‍රයාණන්ව මහිමයට යෙසුවා අන් සමට වඩා සමදයට වඩා හේතු නාමය වසසන්න රචන්ගේ රචන් රචවු ජේසුතුමන් සදා නමදින් නෙමි ජේසුතුමන් සදා නමදින් නෙමි සමදන නමමින් හේතුන් නාමයට කෞරව කරන්නේ සුතිකි ගයන්නේ දේව පියාණන් පුත්‍රයාණන්ව මහිමයට එසෙව්වා සමට වඩා සමදයට වඩා හේතු නාමය වසසන්න රචුන්ගේ රජ වූ ජේසුතුමන් සදා නමදින් නෙමි සියලු දෙනාක්ව ඇදහිල්ලෙන් රජුන් සුතුමන් සදානමරින් සමදන නමමින් හේතුන් නාමයත් කෞරව කරන්නේ සුතිකි ගයන්නේ දේව පියාණන් දේව පියාණන් පුත්‍රයාණන්ව මහිමයට එසෙව්වා අන් සමට වඩා සමදයට වඩා හේතු නාමය වසසන්න ස්වාමිනී වහන්සේට ගෞරව කරන ස්වාමිනී සියල්ලේ සියල්ල ආරම්භයත් අවසානයත් වූ ස්වාමිනී සියල්ලේ රජුරු වන්නන් වහන්සේගේ පාදයටට ස්වාමිනී සියලු දේ යටත් කළා ස්වාමිනී ඔබවහන්සේගේ මහිමෙන් ස්වාමිනී ඒ සියල්ලක ඔබවහන්සේ ස්වාමිනී මේ දක්වා ඔබවහන්සේගේ බලවන්ත හස්යෙන් ස්වාමිනී සියලු දයක් ඔබවහන්සේ මෙහෙවන නිසා ස්වාමිනී සියල්ල අධිපතියාණන් ඔබවහන්සේ නිසා ස්වාමිනී ආරම්භයත් අවසානයත් ඔබවහන්සේගේ සන්තකව තිබෙන නිසා ඔබවහන්සේට ගෞරව කරනවා ස්වාමිනී මහිමය වේවා ස්වාමිනී ඔබවහන්සේගේ සිංහාසනයේ සදා සිංහාසනේ ස්වාමිනි සදාකාලික රාජ්‍යයි ස්වාමිනි ස්වාමිනි හෙට අවසානයක් නෑ ස්වාමිනි ඒ සදාකාලික රාජ්‍යයි ස්වාමිනි උරුම කරනවා නම් වහන්සේ නිසා වහන්සේට ගෞරව කරනවා ස්වාමිනි ස්වාමිනි වඩින්න අප මැදයට ස්වාමිනි වඩින්න අප මැදයට ස්වාමිනි අප අතරේ ස්වාමිනි ඔබවහන්සේ ක්‍රියා කරන්න ස්වාමිනි වෙන ඔබවහන්සේගේ නාමය අපි ඔසවනවා ස්වාමිනි ඔබවහන්සේ සන්තක සෙනඟ ස්වාමිනි වහන්සේගේ නාමයේ දරණ වහන්සේගේ සෙනඟගේ මධ්‍ය වහන්සේ ස්වාමි ප්‍රකාශ වෙන ස්වාමි වහන්සේ ගෞරව වෙන්නේ වඩිනවා අප මධ්‍යට ස්වාමි ගෞරව අධිතේන සිංහාසනේ සිංහාසනයේ වැඩ සිටිනා සවිබල
යේසුනී මහිමාන්විත තේජසී වදිනුව අප මජයි වදිනුව අප මජයි සිංහාසනයි වැඩ සිටිනා සවිබල යේසුනි මහිමාන්විත තේජස්වී වඩිනුව අප මතයි සුවිශුද්ධ වූ නාමේ සුවිශුද්ධ වූ නාමේ උත්කෘෂ්ඨ වූ ප්‍රේමී පුරබන් සුවිශුද්ධ වූ නාමේ සියලු දෙනෙක්ව සුවිශුද්ධ වූ නාමේ උත්කෘෂ්ඨ වූ ප්‍රේමී පුරවා ඔබ බලයේ වඩිනුව අප මැදේ ප්‍රකාශෝ මනෝ ස්වාමිනේ වඩිනුව අප මැදේ නවත සුවිශුද්ධ වූ සුවිශුද්ධ වූ නාමේ උත්කෘෂ්ඨ වූ ප්‍රේමී පුරවා ඔබ බලයේ වඩිනුව අප මැදේ ඔබ ප්‍රකාශ කළ මැනව ස්වාමී යතුලාන්ති අපට අනාවරණය කළ මැනව ශුද්ධ ස්ථානේ ස්වාමිනි වාසය කරන දෙවියන් වහන්සේ වාසය වඩිනුව අප මැදේ වඩිනුව අප ස්වාමිනිය බෝහන්සේ අපාතරයි ස්වාමිනිය බෝහන්සේ අපාතර ඔබ වහන්සේගේ සලස්ම ඉෂ්ට කරන්න ස්වාමිනී
යෙසුනේ ඔබ වහන්සේ කිව්වා දෙදිනේ කොති දිනේක ඔබ වහන්සේගේ නාමයෙන් රැස් වෙනවද ඔබ වහන්සේ මැද්දේ කියලා ස්වාමී මෙන්න අපාතර ඔබ වහන්සේ ක්‍රියා කරන්න ස්වාමී ස්වාමී ඔබ වහන්සේ අපිත් එක්ක අපතුල වාසය කරනවා ස්වාමී නිරන්තරයෙන්ම වාසය කරනවා හැමදාම වාසය කරනවා නමුත් අපි රැස් වෙන වෙලාවෙ ඔබ වහන්සේ අප අතර විශේෂ කොට ක්‍රියා කරනවා ස්වාමීනි මෙන්න වටින්න අප අතර ඔබ වහන්සේ ක්‍රියා කරනවා අප තුල සම්පූර්ණත්වයට ගේන අතර ස්වාමීනි අප අතර ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඉෂ්ට කරන්න ස්වාමීනි මෙන්න මේ කාලයට ඔබ වහන්සේ සැලසුම් කළ දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන පිණිස ස්වාමීනි අපි එකිනෙකා යටත් වෙනවා ස්වාමීනි ස්වාමිනි මේ නමස්කාරය ඔබ වහන්සේටයි මේ නමස්කාරය අයිති ඔබ වහන්සේටයි අපි නමස්කාර කරන්නේ ඔබ වහන්සේ විතරමයි ස්වාමී එනිසායි නාමය අපි උස්සස් කරනවා යේසුස් ක්‍රිස්තුස් යන නාමය අපි උස්සස් කරනවා සියලු නාමයන්ට වඩා උස්සස් වේ නාමය නාසරති යේසුස් යන නාමය ස්වාමිනි අපි උස්සස් කරනවා ගෞරවයටපත් කරනවා හාලෙලූයා අපතුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන අපතුල ඔබ වහන්සේ වැඩි වෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වභාවය අපතුල සම්පූර්ණ කරන්න ස්වාමීනි ශුද්ධාත්මයෙන් මෙන්න අපි යටත් වෙනවා බාර වෙනවා නාසරති යේසුස් ජීසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් සිතන වාඩි වුණාසේ අපි මොකේ ආමෙන් හැලෙලුයා दिलीप की पुदेट मम यमा के तो कर हारी ने दिलीप और दुहाता में और दुहाता और दुहाता दिलीप इस सलामा आप बेलावे में पलांगिटी में है वहाँ वाचन तुला संपूर्ण गोडनगिला बौतीस बला गोडवेला दिव्यना से बलवद्या को जीवित करमीन से एक तव इसराट गिन्या हनुमान से एक तव तव इसराट गिन मम मन सामान्य क्षमति नया मेहम किया मन धन तक मैं ती किया मम्मी का क्यों गोडा का दान मन दंगे को आगे इस हम किए ना दिलीप किया ने मैंने का उपदान दिवस उपदागण इतिंग दिव्यना से पाविचिकर पाविचिकरा देवराज्य देवराज्य अभी कैंद वही मक्तिनो अभी राज्य मिष्टकर समहार दिव्यान महान से समहार अणित प्रति विविध रटवाल करण लंका करण दिलीप के मंग हापुदे तमाय का संबंध मट की मम टीका मुलिन ती गैसे मंगे वो का संबंध दिलीप संबंध बिना खंड है मंगर दाण मंग अंधुराण ने मन दाण सभा पालक मूलिक इंदिया वितीर्ण हिट इंदिया मंग हरिम आदर करना देवदास मंगुडा क्या मेसेज आना मट किसी में सह क्या एक එකම ඉකන් වීම එකම කැඳවීම වෙනස් එයා කැඳවීම වෙනස් මයි කැඳවීම අපේ කැඳවීම වෙනස් දිලිප් දෙවනසේ කතා කරලා ඒගොල්ලොත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්නේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ නැහැ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දේව රාජ්‍යයෙන් අයින් වෙනවා අපි ඉන්නේ දේව රාජ්‍යයේ දේව අරිට ශරීරයේ කොටස් තියෙනවා වගේ ඒ ශරීරයේ කොටස් තියෙනවා බානබස් පාවුල් දෙපැත්තකට ගියා අපි ඒ වගේ නෙමෙයි අපි යන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ව්‍යාප්ත කරන්න පාවලුතුමා කට්ටිය විවිධ රටවලට ගිහිල්ලා ඒගොල්ලෝ ඒ දේවල් කරා ඒ කරනකොට රාජ්‍ය නැත්නම් ශරීරය ගොඩ නැගුණා දේව රාජ්‍ය ව්‍යාප්ත වුණා සභාව ව්‍යාප්ත වුණා ඒකයි මේ වෙන්නේ දැන් සභාව ව්‍යාප්ත වෙනවා ඒක නිසා මම සතුට වෙනවා දිලිප් එක කියපු එක නිසා මොකද පැහැදිලි ඒකට දන්නවා මොකද්ද වෙන්නේ කියලා හැමෝම දන්නවා මොකද්ද වෙන්නේ කියලා ඒ කියපු දෙයට අමතර කිසි දෙයක් නැහැ ආමෙන් වෙන මොකුත් නැහැ ඒ නිසා සමහර වෙලාවට සමහර දේවල් ඇහෙන්න පුළුවන් ඕගලන්ට කනට එයා හෙන ඔක්කොම බොරු
දිලිප් කියපු විතර ඇත්ත. රයිට්. මට කතා කරනකොට මම එකපාරට දිලිප්ට කිව්වේ ඔය කැඳවීමට තුල් වෙන්න. ඔය අතන්ට යන්න. හරි. ඒක දෙවියන් වහන්සේව කැඳවුණා අතන්ට. හරි. ආමේ. ඒකයි වදන්නද? අපි සභාවට ගොඩක් සෙනග එකතු වෙනවා. හරි. ගොඩක් සෙනග එකතු වෙනවා. හැබැයි දිලිප් කෝ වැදගත් දෙයක්. අපි එක තැනකට වෙලා හැමදාම ඉඳලා හරියන්නේ නැහැ නේද ඉසිරෙන්න ඕනේ යන්න ඕනේ විවිධ කැඳවීම් වලට විවිධ ස්ථාන වලට යන්න ඕනේ අපි ව්‍යාප්ත වෙනවා ඒකෙන් අදහස් කරන්නේ ශරීරය තුර අපි ඉන්නවා හරි වට මම කතා කරනවා පෞෂික කරන්න නිවාඩු වෙලාවට එන්න ඕනේ ඒක කරන්න ඒ දේ වෙනවා අපි 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 එකට රාජ්‍ය ගොඩනගනවා දැන් මට වෙන ස්ථාන වලට දේශනා කරන්න කතා කරනවා වගේ අපි යනවා එකෙන් අදහස් වෙන්නේ දේව රාජ්‍ය ව්‍යාප්ත වෙනවා කියන එකයි ආමේ එනිසා දෙවියන් වහන්සේ මේ අවසාන කාලේ මනුෂ්‍යන හැම අංශයකින්ම දේව රාජ්‍ය ගොඩනගන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කරනවා රයිට් ඉතින් අපි ඉන්නේ වගේ කාලයක අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ සරස්ම ඉෂ්ට වෙන කාලයක මේ සභාව පාපේ වරද ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ විනිශ්චය ගැන කතා කරන්න බය නැහැ ගිනිවිල ගැන කතා කරන්න අපි බය නැහැ ගොඩක් ලංකාවේ සභා පාලකවරු මට කැමති නැහැ. ඇයි මිනිස්සු බය කරනවා කියලා. විනිශ්චය ගැන කතා කරාම මිනිස්සු බය වෙනවලු. ගිනිවිල ගැන කතා කරාම මිනිස්සු බය වෙනවලු. දේව බිය අද සභාවෙන් අයින් වෙලා තියෙනවා. හැබැයි මිනිස්සු කියන නිසා ඒව කතා කරන්න නැතුව ඉන්නේ නැහැ. මොකද ඒක තමයි ඇත්ත. ගිනිවිල ඇත්ත. විනිශ්චය දවසක් තියෙනවා ඒක ඇත්ත. එනිසා දෙවියන්ස අපිට කිව්වේ සූදානම් වූ සෙනගක් පිළිල කරන්න. යේසුස් වහන්සේගේ ඊමට. හරි. ඒ සූදානම් කරන අතරතුර ගිනිවිල ගැන කතා කරන්න වෙනවා. විනිශ්චය ගැන කතා කරන්න වෙනවා. ඒ ගැන පැහැදිලි කරලා දෙන්න වෙනවා. ගැලවෙන මාර්ගයේ විතරක් නෙමෙයි ගැලවීම ලැබුවට පස්සේ අපි ඉන්න ඕන විදිහත් කියලා දෙන්න සිද්ධ වෙනවා. මම අද කතා කරන්න යන්නේ තේ ගැන. ඊයේ දවසේ මම ගිය සතියේ හිටියේ නුවර. මම පුද්ගලිකව මිනිස්සු ගමනක් නෙමෙයි පුද්ගලික ගමනක්. ගියා මගේ හිතවතෙක් එක්ක, මගේ සහෝදරයෙක් එක්ක. ඉතින් කොහොම හරි මට නිදා ගන්න වෙලාව හම්බුනේ නැහැ. මොකද යන දවසේ පාන්දර දෙකමාරට තමයි එතනට ගියේ. ඊට පස්සෙම පොඩ්ඩක් නිදාගත්තා. නමුත් එන දවසේ සෙනසුරාදා උදේ මට එන්න සිද්ධ වුණා. ඊයේ උදේ වෙනකොට යන්න ඕන නිසා උදේ 9ට එතන සර්විස් එක තියෙනවා. ඉතින් එහෙම පිටත් වුණා පාන්දර 4ට. පිටත් වෙන්න අපි සැලසුම් කළා තිබුණේ. ඒ නිසා මම නිදාගත්තේ රෑ 12 මාට. මොකද Zoom meeting එකක් තිබුණා රෑ 12 මාරණක. ඉතින් මට නිදා ගන්න හම්බුනේ නැහැ පැය 3යි. 3ට නැගිට්ටා. 12 මාට නිදාන පැය 3ක් වත් නැහැ. ඉතින් මම හිතාගෙන හිටියා වාහනේ එන ගමන් මම නිදා ගන්නවා කියලා. වාහනේ එන ගමන් මට නිදා ගන්න ඕනකම තිබුණා. හැබැයි මම නෙමෙයි drive කරන්න වෙන සහෝදරෙක් drive කරගෙන නිසා. හැබැයි ඒ සහෝදරයා ඩ්‍රයිව් කරනකොට නිදා ගන්න පුදුම ඇදහිල්ලක් තියෙනවා. ඔගොල්ලෝ දන්නේ නැහැ ඒ සහෝදරයා ගැන. මම චුට්ටක් කියන්නම්. මගේ මුල්ම කාලේ අවුරුදු 20ක් තිස්සේ මම අඳුරන කෙනෙක්. මගේ මුලින්ම ගැලීම ලැබලා බෞතිස්ම ලැබපු සහෝදරයෙක්. එයාට තිබුණා සුපර් ෆාස්ට් කාර් එකක්. හරි. ඒ කාර් එක තුල එයා වார்த்தාවක් තියලා තියෙනවා. වார்த்தාවක් කියන්නේ ඒක ඔෆිෂියල් නෙමෙයි. එයා නුවර ඉඳලා අවුරුද්ද දවසක සිංහල අවුරුද්ද දවසක නිවාඩු දවසක වාහන නැහැ පාර වැඩිය. නුවර ඉඳලා කොළඹට ආව විනාඩි 37. මාත් එක්ක ට්‍රින්කෝ වල මම සෙමිනා එකක් කරලා ට්‍රින්කෝ සෙමිනා එක කරලා දවල්ට කාලා ට්‍රින්කෝ වලින් පිටත් වුණා හවස 7ට රත්මලානේ බයිබල් සඩිය එකක් කරන්න. අපි ආවා. හරි. ට්‍රින්කෝ ඉඳලා.
ඉතින් ඔයගොල්ලෝ දන්නා මේ වගේ කෙනෙක් drive කරනකොට නිදා ගන්න පුදුම ඇදහිල්ලක් තියෙන්න ඕනේ. මම ඒත් හිතුවා කමක් නැහැ මට ඇදහිල්ල එයි මම ඉතින් ඒක නිසා නිදා ගන්න බලාගෙන අපි මම වාහනෙට නැගලා අපි එනකොට ඉතින් මම අපං කරපු වැඩි yes radio එක දැම්මා. අපාන්දර 3:00 නෑ 4:00 සමා වෙන වාහනට නැගලා 4:00 දාට මම yes radio එක on කරගත්තා bluetooth එක දාලා ඒක දාගත්තා මම දන්නේ ඔයගොල්ලෝ ඒ වෙලාවට yes radio අහලා තියෙනවද කියලා දැන් නිදි මරාගෙන අහන්න එපා ඒකේ ඒකේ රෑ 12 ඉඳලා පාන්දර 6 වෙනකන් දේව වචනය අපි අර බයිබලේ දාලා තිනවා ඒ කියන්නේ audio බයිබලේ අපි දාලා තිනවා play වෙන දෙකට play වෙනවා ඉතින් අපි ඕක අහගෙන ආවා දේව වචනය අහගෙන අපි ආවා ඉතින් වචනය හොදට අහගෙන අපි ටික එනකොට ඒකෙම තිබිච්ච සමහර කාරණාවල් එක්ක අපි කතාවට වැටුණා අපි දෙන්න කතාවට වැටුණා අපි කතා කර කර කතා කර කර එනකොට දෙවියන් වහන්සේ පුදුම විදිහට කතා කරන්න ගත්තා අපිට අපි සාකච්ඡාව තුල දෙවියන් වහන්සේ ඉන්නවා කියලා මට ගලකනට තේරුණා ඊට පස්සේ ඒ කතා කරපු දේවල් එක්ක අපි මේ දවස්වල කතා කරන දෙයට ගොඩක් අනුගත වුණා ඒක අනුකූල වුණා ඉතින් එහෙම වෙලා අපි ඒ සාකච්ඡාව එහෙම යනකොට දෙවියන් වහන්සේ පුදුම දේවල් ටිකක් අපිට කතා කළා ඒ කතා කරපු දේවල් දෙවියන් වහන්සේ ඒ තුලින් පණිවිඩයක් අපිට දුන්නා. ඒක මේ දවස්වල අපි කතා කරපු දෙයට අදාළයි. අපි ගිය සතියේ කතා කරා කතා බහ තුල ඇබ්සලම්ගේ ආත්මය ගැන. ඇබ්සලම්ගේ ආත්මය රැවටිලිකාරකම ආත්මය. බොහොම රැවටෙනවා. ඔබ දන්නවද? යේසුස් වහන්සේ ගෝලයන් යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා ගෝලයෝ අහන එක අවස්ථාවකදී ඔබ වහන්සේගේ ඊමටත් මේ යුගයේ අවසානයටත් ලකුණු මොනවද කියලා बेदा गाने මම එක ඊයේත් බෙදාගත්තා සබා තුනේ මේක අද උදේත් මම බෙදාගත්තා ඔයගොල්ලොත් එක බෙදාගන්නෙත් ඒකමයි ඒක නිසා මම ඔයගලන්ට යමක් කියන්න ඔයගොල්ලෝ මේක අහනකොට මම ඔයගලන්ගෙන් ඉල්ලන අවධානයෙන් සවන් දෙන්න බයිබලේ වැඩිය මම අද කියවන්න යන නමුත් කියවන වැඩිය කියවන්න යන්නේ හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න එතුළ දෙවියන් වහන්සේට ජීවිත වෙනස් වෙන කාරණයක් ඉදිරව කරයි. හැබැයි මට ඔක්කොම අද කියන්න බැහැ මෙතන. මම ඒක නිසා ඕගලන්ට යමක් දෙනවා. අවුට්ලයින් එකක් දෙනවා. මම ඕගලන්ගෙන් බගෑපත්ව ඉල්ලනවා. ගෙදර ගිහිල්ලා කියවන්න. ගෙදර ගිහිල්ලා මේ පණිවිඩය ගැන තව විමසන්න. මොකද ඔයා තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේට උගන්වයි. ඒ ආලේපෙම ඔයාට උගන්වයි. ඒ නිසා විමසන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. ඕගොල්ලෝ හොයන්න මේකේ මොනවද තව තියෙන්නේ කියලා. ගොඩක් දෙයක් තියෙනවා මේක ඇතුළේ. ඉස්ලාම පෙරළමු දෙක පේතුරුස් දෙකේ එක අපි එතනින් පටන් ගමු නමුත් සෙනග අතරේ බොරු ප්‍රපේතවරුද සිටියෝය එලෙසම විනාශක ධර්ම බේද රහසින් උපදවමින්ද තමුන්ම මිලට ආචාර වරුන් වහන්සේව එපා කරමින්ද තමුන් පිටට शीघ्र विनाशे पवन विनाशकारी धर्म वेद विनाशकारी एक विनाशकारी की लगे विनाशकारी ए वगे इग्यान वीम रहसिन उपदवनवा बुरु उगन्वनाय प्रसिद्धिय उगन्वनवा हरी आडुई एम की पदे ने किन्नो प्रसिद्धिय उगन्वनाय मंग्या नेगने में सामान्य सभा वक्या तुले बुरु उगन्वनाय कता करन रहसिन रहसिन मी धन्वाद मी मती कुत्ती ए तमें रहसिन किये न दे बेद उपदवन रहसिन විනාශකාරී දේවල් උගන්වන අය කොහෙද ඉන්නේ? බොරු ගුරුවරු මේකට අනුව කොහෙද ඉන්නේ? ආ? නුඹලා අතරේ, ඒ කියන්නේ මුල් සභාවත් ඉන්නකොට ඒ අතරේ තමයි ඒ අය හිටියේ. ඒ අය අතරේ, ඒ කියන්නේ සභාව ඇතුලේ.
එළියනේ මේ නුඹලා අතරේ ඉන්නවා ඕනෙම සභාවක බොරු උගන්වන අය ඉන්නවා ඇතුලේ රහසින් මම කියන්න හිතුවේ නෑ මොකද කම කියන්න මම දවසක් දවසින් ඇහුවා ඇයි කියලා ඇයි මේ බොරු උගන්වන අය තියලා තියන්නේ කියලා ඇයි ස්වාමිනේ හොඳම අර ගන්න බැරි කියලා දවසේ මම කතා කරනවා කිව්වේ එහෙනම් යක්ෂයත් ඉන්නේ ඇයි පොළවේ दिलीप कहता दूष्य ඔහුන්ට නිදහස දෙන්නට පොරොන්දු වෙති. මග්නිසාද යමෙක් යමකෙකුෙන් පරාජ වුනොත් ඔහු ඒ තැනත්තාට වාල්ව සිටි. වාල්ව සිටි. ඒ කියන්නේ මොකද? ඔහු දැන් මේ අය දූෂ්‍යකමේ දාසයෝ. දූෂ්‍යකමේ දාසයෝ. ගහ දැනගන්නේ කොහොමද? මොනවලින්ද? ජේසුස් වහන්සේ කිව්වා ගහ දැනගන්නේ පළවලේ. ගෙඩිවලේ. කතාවෙන් නෙමෙයි. වචනවලින් නෙමෙයි. गह दनगाने क्रियावे हमें हाँ क्रियाव दनगाने सभा वैतु लेदी गेटे नकोटा हैप्पे नकोटा ये तंगेदर थानी हम गिन नकोटा वो कमला होता है ऐ हैप्पे नका उरुद नहीं एक इंसान हमो हम होंदा आया हैप्पू नकोटा तमाई हैप्पे नकोटा तमाई दनगाने गह मुकद निधहसा අදන්නද මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මේ ලෝකේ ඉපදිලා ඉන්න හැම කෙනෙක්ම මොන ආගමට මොන ජාතියට ආගමක් නැති වුණත් මොන කොහේ හිටියත් හැම කෙනෙක්ම කාගේ හරි වහලෙක් කාගේ හරි එහෙම නැත්නම් ඒ කියන්නේ එහෙම නැත්නම් මොකක් හරි දෙයකට වහලෙක් හැම කෙනෙක්ම හරි මෙතන කියනවා යම් කිසි කෙනෙක් යමෙක් යමෙකුගේ මේ මේ මේක ප්‍රකාශයක් මේක පේතුරුස් දෙන ප්‍රකාශනයක් මේ ප්‍රකාශනයේ තියෙන වෙන්නේ මෙහෙම යමෙක් යමෙකුගෙන් පරාජය වුණොත් එමෙ නැත්නම් ඕවකම් වුණොත් යමෙක් යම් කිසි දෙයකට යම් කිසි කෙනෙකුට ඉගැන්වීමකට යටත් වුණොත් යටත් වුණොත් යටත් වෙන කෙනා අර කෙනාගේ වහලෙක් වෙනවා හරි ඒකයි මේ කියන්නේ අපි උදාහරණ ගමු අපි යේසුස් වහන්සේගේ ඉගැන්වීමට අපි යටත් වුණා උන්වහන්සේට අපි යටත් වුණා දැන් අපි මොකද්ද උන්වහන්සේගේ වහල් හරි දරුකම අපි ලැබුවා ඒක ඇත්ත සමස්තයක් ඉදිරියට අපි යේසුස් වහන්සේගේ වහල් දුලොස් හරි යේසුස් වහන්සේ වහලෙක්ද උන්වහන්සේ ස්වර්ගය අතහැරලා පොළවට ආර කිව්වා ගයිද ස්වර්ගය අතහැර මේ පොළවට ආවා කියලා देव का माता हरला उन्हें से पोलो बतावा उन्हें से आवितर ने पीली पोते कथा कर लकीना उन्हें से वहाँ लिखो गैस भावे करता कीला डूलोस अबे लास्ट ने वैरी किया ने यीशुस वहाँ से के वहाँ लिख वुना नंग ओया वानिदास
ඔයා යේසුස් වහන්සේගේ වහලෙක් වුණොත් ඔයා නිතර වෙන කෙනෙකුට හෝ වෙන ඉගැන්වීමකට හරි මොහොකට හරි ඔයා වහලෙක් වුණොත් ඔයා හිතන හිර වෙනවා ඔයා වහලෙක් ඔයා වෙන නිදාසක් නැහැ හැබැයි යේසුස් වහන්සේට ඔයා වහලෙක් වුණොත් මම වහලෙක් වෙච්ච වෙලාවේ මම සම්පූර්ණ නිදහස් වුණා නිදහස කියන්නේ මොකක්ද නිදහස කියන්නේ මොකද්ද මේ පොළොවේ කාරණා වලින් මම බැඳිලා නැහැ මම පීඩාවට ලක් වෙන්නේ නැහැ මම සෙල වෙන්නේ නැහැ මම බය වෙන්නේ නැහැ येसुस वाहन से गे इगेन भी मटे यात्रा तो ना था उन वाहन से गे वाहले कुना ना मामा संपूर्ण एक निदास बनने मामा किसी देख कटा बाया बनने ना किसी देख कटा सेले ने ना मामा किसी देख कटा माव पालने कराने बे येसुस वाहन से ठहरा किसी मवाता वरने कटा बे माव पालने कराने मी वाता वरने अपसेट गिया अरे अरे से गीत मुहुदे मना पर्वत पला गया जल नगुण जल गुबुरा नग आवत मुखा देखिए आंती बड़े मा भी नोवेमी ओगुल पोलव कम पावे नी मुखा देखिए दान ओगुल दान ओगुल जपान हिटी नहीं पोलव कम पावे ना अद्धकी मन पोलव कम पावे तनक हिंडो ने ඕගොල්ලෝ අපි කවදාවත් භූමිකම්පාවක් අත්දැකලා නැහැ එකපාරක් විතර පොඩ්ඩක් යන්තම් හෙල්ලුණා එක දවසක් අවුරුදු ගානකට කලින් හැබැයි ඒක ඉන්නනේ තර ජල බුබුරා නැ මොනවද එහෙම කියනවනේ ගුගුරා නැගුණත් එහෙම කියලා දැන් හිතන්න ඔයා හිතන්න අන්න අතන දැන් මෙතන මම කර්ටන් එක පොඩ්ඩක් හැරගෙන මූහත පේනවා ඔයගලන්ට ඔයා හිතන අඩි 40ක සුනාමියක් එනවා ආවනේ එහෙම ඔයා හිතන්න දැන් අඩි 40ක සුනාමියක් ඔයා ඉස්සරහට එනවා මා බිය නොවිමි निदहास वेलाना दिव्यान वाहन से तुला किसी देख बाय किसी देख बाय अभी मंगे क्या मेके की समहार वेलावट यमेक यमकुगेन पराजय नोत यटत्व नोत एक नाट वहालेक समहार विट अभी बहु दिन एक सभा वैतुले इन क्रिस्तियाने समाजे इन गुडाक काय मेवेन कोट गुडाक इगेन्वीम तेंगवल्ट गिहिला थी ගොඩක් ඉගැන්වීම් අරන් තිනවා සමහර විට ඒ ඉගැන්වීම් ඒ දවස්වල ඕගොල්ලෝ අරගත්ත නිසා ඒකට යටත් වෙච්ච නිසා සමහර වෙලාවට නොදැනුවත්ව ඒවට ඕගොල්ලෝ වහල් වෙලා ඉන්න පුළුවන් තාම එහෙම ඉන්න පුළුවන් හරි මේ ප්‍රකාශනයේ තියෙන වැදගත්කම ඒකයි හැබැයි ඔය සම්පූර්ණ නිදහස් වෙන්න ඕනේ යේසුස් වහන්සේ තුල සම්පූර්ණ ඔය නිදහස් වෙන්න ඕනේ යේසුස් වහන්සේ තුල हमें देख पे तो एक देख देख पे तो एक देख दिव्यान वहां से अपगे स्वामी येसु वहां से दैनगनी में अनुग्रह समाधान तुम्बलाट वैडी දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් මොකද වෙන්න කියන්නේ අනුග්‍රහයත් සමාදානයත් වැඩි වෙනවා අනුග්‍රහයයි සමාදානයයි වැඩි වෙන්නේ දැන ගැනීම කියන්නේ මොකක්ද බුද්ධියට තොරතුරු අරගන්න එකද අපි නමස්කාර කරනකොට දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉඳලා සිහසුනේ ගායනා කරන්නේ සිහසුනේ කියලා. දැන් ඔය ඒ සිහසුනේ කියලා ගායනා කරනකොට ඔයාට මතක් වෙන්න පුළුවන් මෙහෙම. ඒ සිංහාසනයේ දිගපළල කොච්චරද? ඒ සිංහාසනය ඉදිරියේ ඉන්න කෙරුබ්වරු නැත්නම් ජීවමාන සත්වයන් හතර දෙනාගේ මොන ස්වභාවය මොන වගේද? මූණු හතරේ මොනවද තියෙන්නේ? ඒගොල්ලෝ කොයි කොයි තැන්වල ඉන්නවද? ඒතර ඒක තිබිච්ච පාට මොනවාද? තත්වයන් මොනවද? ඔය ඔක්කොම අපිට හිතන්න පුළුවන් ඕනේ නම් බයිබලේ ඒවා තියෙනවා. හැබැයි ඒවා අපිට ප්‍රයෝජනද?
नमस्कार करने वेला वट सिंहासने इधरे दिग पलला वट खुदने आरक वट खुदने काउदे इन्ने की लतालत नहीं कब दे आये वट गतमु कर दान वाद मुलुसेना व उन वाहन से नमस्कार करनो वैदगत एकाए जाना गानना वकील क्यों हम एक अधास करने थोरो थोरु नहीं एक अवश्य काट दान वाद अन्य भक्ति के अंदर දෙවියන් වහන්සේ තුල ඉන්න අපිට තොරතුරු වැඩක් නැහැ දැනගන්නවා කියලා මෙතන කියන්නේ ඒක නෙමෙයි දැනගන්නවා කියලා කියන්නේ මොකද නේද උන්වහන්සේගේ අභිප්‍රායව දැනගත්තාද යේසුස් වහන්සේ සභාව තුල උන්වහන්සේ හිස ලෙස උන්වහන්සේගේ අභිප්‍රාය මොකක්ද උන්වහන්සේගේ ස්වභාවය මොකක්ද උන්වහන්සේගේ හදවත මොන වගේද දැනගන්න කියලා කියන්නේ ඒක මොකද ඒක දැනගත්තහම और अनुग्रह वेडी वेनवा शलो समाधान वेडी वेनवा देवियन वाहन से ऐ ओयाव में गमन आरंग है नतं ओयाव गिनावे धनगण्य का येसुस वाहन से वाके बलापुरुत्व ने मुकद्द उन्हाँ से के वाके ना उन्हाँ से के अवसान आरमुना अभिप्राय मुकद्द धनगण्य का යේසුස් වහන්සේයි නිදාගත්තු. උනතර කොහොමද පුළුවන් උනේ? ඔයා හිතන යේසුස් වහන්සේ හිටියේ ටයිටැනික් එකේ නෙමෙයිනේ. යේසුස් වහන්සේ හිටියේ පොඩි බෝට්ටුවක. ඒ බෝට්ටුව කුණාටුවට පැද්දෙනවා. වතුර වැටෙනවා. හැබැයි යේසුස් වහන්සේ නිදි. කොහොමද නිදාගත්තු? ගෝලයන්ට කේන්තියනේ ගහන්න දෙයක්ද? ගෝලියෝ කියන ඔයාට ගහනක්වත් නැහැ. අපි මැරෙන්න යන ඔය ඔය බුදියගෙන ඉන්නවා තාම මොකද? කොහොමද නිදාගත්තු යේසුස් වහන්සේ? යේසුස් වහන්සේ දන්නවා මේ කුණාටු තියා මොනවාවත් අපි ඒ ගොඩට යනවා. ඒ උන්වහන්සේව දන්නවා. යේසුස් වහන්සේ කොහොමද පියාණන් වහන්සේව දන්නවා. පියාණන් වහන්සේගෙන් ආපු කෙනා හැර වෙන කෙනෙක් පියාණන්ව දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දන්නවා. දන්න නිසා සමාදානේ තියෙනවා. අපිට සමාදානේ නැත්තේ ඇයි? පොළව කම්පා වෙන්න ඕනේ නැහැ, සුනාමි එන්න ඕනේ නැහැ. පෙට්‍රල් බිල රුපියල් 1000 කට වැඩි කරන්නකෝ. වැඩිය ඕනේ කොරෝනා කොරෝනා විස බීජයට බය වුණානේ ඇහැට පේන්නේ නැති මේ චුට්ටි විස බීජයට බය වුණානේ වැඩියෙන් බැවුනේ කවුද නේද ක්‍රිස්තියානි අය නැද්ද ඔගොල්ලෝ බය වුණේ මම දන්නවා පොළව කම්පා වෙන්න ඕනේ නැහැ සුනාමි එන්න ඕනේ නැහැ ඇහැට පේන්නේ නැති විස බීජයට බය වුණා ඇයි සමාදානය නැහැ ඇයි සමාදානය නැත්තේ දන්නේ නැහැ මොකද්ද දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඔයගෙන උන්වහන්සේට කොච්චර ආදරේද කියලාව දන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ සලස්ම දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ නැහැ මම ඔබට කියන්නම් දන්නේ නැහැ කියලා මම කියනකොට වාර සමහර විට ආවදා චෝදනා කරනවාද කියලා නෑ චෝදනා නෙමෙයි ඔබට බලා ගන්න පුළුවන් ඔයාටම විමසලා මේ පණිවිඩය අවසානයේ සමාදානයත් අනුග්‍රහයත් වැඩි වේවා ප්‍රාර්ථනා එකයි පේතුරුගේ හැබැයි ඒක එන්නේ කොහමද දැනගන්නේ දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව උන්වහන්සේගේ අභිප්‍රාය උන්වහන්සේගේ සරස්ම දැනගැනීම ඊළඟ පදේ නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවන්ත කමෙන් අප කැඳවාගත් තමන් වහන්සේ දැනගැනීම කරන කොටගෙන උන්වහන්සේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. දැන් ඔබ දන්නවද මේ පදය තුල සම්පූර්ණ අලුත් කිවිසුමේ අභිප්‍රාය සහ උන්වහන්සේගේ සැලැස්ම ඇතුළ වෙනවා. මේක හරියට කියවුවොත් මක්නිසාද උන්වහන්සේගේ මහිමෙන් හා ගුණවන්ත කමෙන් අප කැඳවාගත් කැඳෙව්වා ඔයා ඔයාව හරි
කවුද? යේසුස් වහන්සේ. හරිද? අන්න ඒ යේසුස් වහන්සේ ඔයාව කැඳවපු යේසුස් වහන්සේව දැන ගැනීම නිසා දැන් ගොඩක් වෙලා තියෙන්නේ ඔයාව කැඳවපු දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව ගොඩක් කැඳවපු අය දන්නේ නැහැ. ඇයි කැඳෙව්වේ? මොකටද කැඳෙව්වේ? මොකද අභිප්‍රාය? දන්නේ නැහැ. සමහර දිලිප් කිව්වාගේ අර ඉරිදට එනවා මෙසේජ් එකක් අහනවා එන්ටර්ටේන්මන්ට් එකක් අරගන්නවා පොඩ්ඩක් කිචි ගවා ගන්නවා ඊට පස්සේ යනවා. මං කිව්වේ කන उन वाहन से वो देना गाना होने आपी कहने वो पुखेना काउ द केला देना गाना मुकड़ द आवे मुकड़ द वाट खता करे ऐ वाट गैलर वो दूने मुकड़ द आगे उन वाहन से क्या अभी प्राय ओया केरे ही देना गाना अन्य तो कोट मुकड़ देना दूने ने उन वाहन से के दिव्य बालया उन वाहन से के दिव्य बालया दिव्य बालया मुखदे दिव्य बल की हाँ मुख गुड़ा क्रिस्टियानी आया समस्त विधि स्वभावे शुद्धात्मन वाहन से तुलती दिव्यान वाहन से बालय येसुस क्रिस्तुस वाहन से वह नवत नेगेटिवा वो बालय दन है गुड़ा काया බලය කියලා හිතන්නේ බඩේ කැක්කම සනීපුණා ඔළුවේ කැක්කම සනීපුණා ෆෝන් එක චාර්ජ් වුණා මට සල්ලි ආවා මට අරක ආවා මට මේක ආවා හාස්කමක් වුණා මෙහෙම වුණා කොරු ඇවිත් දර කිව්වා වගේ ඒව නෙමෙයි බලය කියන්නේ බලය කියන්නේ මොකක්ද දන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නැවත නැගිටවුවා වූ බලය the power of resurrection නැවත නැගිටින බලය දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තිය නෙමේ දේව ස්වභාවයට හැරෙන අපිව දේව ස්වභාවයට හරවන සියලු දේ ඒකට අදාළ සියලු දේ අපිට දී තිබේ අපිට දීලා ඉවරයි හරිද මොනවද දීලා ඉවර ජීවිතයටත් ජීවිතයටත් කිව්වම වාහිතන්නේ මොකද්ද කියලා मुखद वाहिताने जीवित वाहिताने मुखद अदहस करते पेतर मुखद वाहिताने जीवित पर्टेनिंग टू लाइफ जीवित मुख किलाने मे जीवित अदाल दे मे पोलवे जीवित अदाल दे मे पोलवे जीवित अपीट अवश्य कर सीयलु दे मुखा प्रश्न हिते वेड कर प्रश्न दील ना खो मट नैनी सीयलु दे दील ना अदाल अदाल सीयलु दे दील ना मट नत्ते आई मंखिया नई नत्ते की ඔයාගේ ජීවිතයට අදාළ දේ වට දීලා ඉවරයි හැබැයි තාම ඒව තියෙන්නේ එක කොහේ හරි ෆැක්ටරි එක එහෙම නැත්නම් වත්තක එහෙම නැත්නම් කාගේ හරි ගාව කොහේ හරි තියලා තියෙනවා එතකොට වාහයි මගෙන් කොහොමද මං ගන්නෙ කියලා ගන්න විදිය තමයි යේසුස් වහන්සේ කිව්වේ මෙන්න මෙහෙම කොහොමදරද කිව්වේ ඔබ අපිත් තුල උන් වහන්සේගේ ස්වභාවය ඇති කරගන්න එක දේව රාජ්‍ය මන්තුල සම්පූර්ණ කරගන්න එක ඔයාගේ ජීවිතේ මුල් තැනට දාන්න ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මූලික අභිප්‍රාය ප්‍රධාන අභිප්‍රාය පළවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපයට හැරෙන එක. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මගේ තුල ඇති කරගන්න එක තමයි මගේ ජීවිතයේ පළවෙනි කාරණය. අන්න එතකොට මොකදලද වෙන්නේ? අර ෆැක්ටරි තියෙන එකයි වත්ත තියෙන එකයි හස තියෙන එකයි ඔක්කොම වට දෙනවා. හලෝ. ඒක තමයි කිව්වේ ජීවිතයට අදාළ සියලු දේ දීලා ඉවරයි. දැන් ඔයා අහයි එනම් මම කොහොමද යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්නේ කියලා. ඒක තමයි අනිත් එක. දේව භක්තිය කියලා මෙතන දිනන දේව ස්වරූපයට හැරෙන්න අදාළ කරන සියලු දේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඔයාට දීලා ඉවරයි. මොකද ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරන්නේ ඔයාගේ තුල. ඔඩ ඔක්කොම දීලා ඉවරයි. හැබැයි වෙලා
තියෙන්නේ මොකද ඒක පැත්තකින් තියාගෙන ඔයා යනවා කුඹුරු කොටන්න මං දන්නවා ගොඩාක් නිශ්ශබ්දයි ඊයස් ස්ථාන තුනේම මේක උඩා අද උදේ තුන ඔගලන්ට මම තව එකක් කියන්න අනාගත වාක්‍යයක් මේ මැසේජ් එක ඉවරනකොට ඔයගලන්ට දැනෙන දේ ඔයගලන්ගේ ඇතුළට නිකන් කවුරු හරි මොන හරි දාලා අම්බරලා ගැට ගහලා වගේ තීරලා තියෙනවා කමක් නැහැ ඒක හැමෝටම වුණා ඒක හැමෝම කිය ගෙදර ගිහිල්ලා කියවන්න කියලා ගෙදර ගිහිල්ලා කියවන්න දේව භක්තියට අදාළ දේ එම නැත්තම් දේව ස්වરૂපයට අපිට හැරෙන්න අවශ්‍ය කරන අදාළ සියලු දේ උන්වහන්සේට දීලා ඉවරයි. ඒ වගේම ජීවිතයට අදාළ දේත් ඔහට දීලා ඉවරයි. මේ ජීවිතයට අදාළ සියලු දේත් දීලා ඉවරයි. ඔහට දීලා ඉවරයි. හැබැයි ඒක ඔයාට ලැබෙන්නේ දැනගැන්ම කරන කොටගෙන. දැනගැන්ම. ඔයා දැනගන්න දැනගන්න දෙවියන් වහන්සේ වගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. උන්වහන්සේගේ අභිප්‍රාය සභාව කෙරෙහි ක්‍රිස්තු ශරීරය කෙරෙහි උන්වහන්සේගේ අභිප්‍රාය මොකද්ද? දැනගන්න එක. ඒක වගේ ජීවිතේ මුල් කාරණේ කරගන්න. වගේ ජීවිතේ මුල් කාරණේ කරගන්න. වදන්නවද? අපි ගොඩක් වෙලාවට වෙහෙසෙනවා. මන්දන මෙතන ඉන්න අය ඒ වගේම අපිත් එක්ක ඉන්ටර්නෙට් එකෙන් සම්බන්ධ වෙන ගොඩාක් අය මේ වෙනකොට ඔගලන් ඇතුලේ ගොඩාක් පීඩනයකින් ඉන්නව වෙන්න පුළුවන් ගොඩාක් අය එහෙම වෙනවා මන් දන්නවා ඒක සමහර අය ඇතුලෙන් අඬනවා මුහුණෙන් හිනා වෙනවා ඇතුලේ අඬනවා ගොඩාක් අයගේක තියෙනවා මොකද එයාට නිදහස නැත්නම් සමාදානය ෂලෝ සමාදානය ඒ ඇතුළ අධිකව නැහැ යන්තම් ටිකක් තියෙනවා හැබැයි යේසුස් වහන්සේකව මං ආවේ ජීවණය දෙන්නත් ජීවණය අධිකව දෙන්නත් ඒ අධික ජීවණයට ගොඩක් ක්‍රිස්තියානියයි ඇතුල් වෙලා නැහැ ඇයි ඒකට හේතුව දන්නේ නැහැ මොනවාද කැඳවපු කෙනාව දන්නේ නැහැ කැඳවපු අභිප්‍රාය දන්නේ නැහැ දැනගන්න උවමනාවකුත් නැහැ ගොඩක් වෙලාවට බලය ගැන දන්නේ නැහැ දිව්‍ය බලයෙන් දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ දන්නේ නැහැ බලය තියෙන්නේ මොකටද කියලා දන්නේ නැහැ මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ බලය තියෙන්නේ මට අසනීප වුණාම සනීප කරන්න කියලා නැහැ බලය තියෙන්නේ අපේ අතුලාන්ත සම්පූර්ණ පරිවර්තනය කරන්න මොකටද දේව ස්වභාවයට ඊළඟ පදේ දාන්න ඒ කారణ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍ය කමෙන් නුඹලා ගැලවි ඒ පොරොන්දු කారణ කොටගෙන දේව ස්වභාවයට පංගු කාර්යයන් වන පිණිසේ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මගේ ආදරණීය සහෝදර සහෝදරියා ඒ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේ අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දීලා තියෙනවා දැන ගැනීම කරන කොටගෙන ඒවා අපිට අයිති වෙනවා එසේ කලේ මොකද ගොඩාක් වෙලාවට පොරොන්දු ගැන අද අපේ තියෙන ආකල්පය ඕගලන්ට අර මං කිව්වේ මුල් ඉස්සලා කිව්වන අර වැරදි මොන හරි ඉගැන්වීමක් තුල සමහරට තාම ඔයගොල්ලෝ වහල් වෙලා ඇති කියලා බලන්න මෙන්න මෙහෙම ගොඩක් අය හිතාගෙන ඉන්නවා පොරොන්දු තියෙන්නේ බිත්තිය ගහගන්න එහෙම නැත්නම් Tamanට නිතර පේන තැනක ගහගෙන ඒක කියවන්න උදේ හවස මන්තරයක් වගේ කියවන්න ස්වාමීන් වහන්සේ මාගේ එඬිරාය මට කිසිදු හිඟයක් නොවන්නේය. දැන් ඒක තියෙන්නේ කොහෙද? බිත්තියේ.
දැන් බික්තිය ඒක දැකලා 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 පුරුදු වෙලා ටික කාලයක් ගිහිල්ලා ඔයාට අවශ්‍යතාවයක් එනවා කියලා හිතන්නකෝ හිතන්න ඔයාට හෙට දවස වෙනකොට මොකක් හරි ලොකු අවශ්‍යතාවයක් අපි මුදල් කියමු මොන හරි අවශ්‍යතාවයක්ද හෙට දවසේ ඔයාට ඕනේ ඒක ගැන පීඩනයක් ඔයාට ආපු වෙලාවට ඒක ගැන ප්‍රෙෂර් එකක් ඔයාට ආපු වෙලාවට ඔයාට බික්තිය අමතක වෙනවා ඔයා අතට ගන්නවා ෆෝන් එක අතට අරගෙනවා කල්පනා කරනවා කාටද කෝල් කරන්න ඕනේ ඔයා ගහනවා ඩයල් කරනවා හරියට දානවා මේවා කරනවා කෝල් කරලා ඔක්කොම කරලා ඉවර රවෙලා ඩීල් එක දාලා ඉවර වෙලා බිත්තිය දිහා බලනවා පොරොන්දු තියන්නේ මොකටද මේක කරලා දින එසේ ඒ නිසා මොකද්ද එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකේ තිබෙන දුෂ්කමෙන් නුඹලා ගැලවෙන පිණිසයි බලන්න ඔයාගේ අවශ්‍යතාවයක් තියෙනකොට දෙවියන් වහන්සේ මත නැතුව ඔයා ලෝකෙ මත යැපෙන්න ගත්තොත් ඔයා සාමාන්‍යකරණ කරන්නේ නේද අපි 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 අමතක කරමු අර ප්‍රශ්න ගැටලු පීඩාව එකනේ අපි අමතක කරමු අපි අමතක කරමු බේසික් කෑම බීම හරිද ඔයා කෑම බීම උදෙසා ඔයා හිතනවා රස්සාවක් කරලා ඒක දැන් ඒක කරන්න ඕනේ දැන් මම කියන දේවල් වරදවලා ගන්න එපා මම කියන දේවල් මේ අතිශයෝක්තියෙන් ගන්න එපා හරිද මම කියන දේ හොඳට අහගෙන ඉන්න මම සමහර වෙලාවට මම කියන දේ අරගෙන ඉවරලා මේ ගෙවල් වලට ඉන්නවා මන්න වැටේ කියලා ස්වාමීන් වහන්සේ මම කියන දෙවියන්ස් දිහා බලන් ඉන්න කොහම කට්ටිය මන්න වැටෙන්නේ නැහැ ඒ කාලේ ඉවරයි වරදවලා තේරුම් ගන්න එපා ඔයා රස්සාවක් කරන්න ඕනේ. ඔයා ඉස්කෝලේ නම් ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා රස්සාවක් කරලා ව්‍යාපාරයක් කරන්න ඕනේ. ඇයි ඒ කරන තැන සාක්ෂියක් වෙන පිණිස. පැහැදිලිනේ මම ඒක කතා කරා මම අද කතා කරන්න යන්නේ නැහැ ඒක. මන්න වැටෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කියනවා පළමු කොට දේව රාජ්‍ය ධර්මශ්‍රකම සොයන්න අන් සියල්ල නුඹට දෙනවා කියලා. ඇයි තනෝ එහෙම කිව්වේ? එසේ කළේ ඒ දේවල් කරේ මොකද නේද? තෘෂ්ණාව නිසා ලෝකේ තිබෙන දුෂ්කමට ඔයා අහු වෙන්න පුළුවන්. අහු වෙනවා. ඔයා ලෝකෙට ගිහිල්ලා ලෝකෙ මත යැපෙන්න ගත්තොත් ඔයා ඒකේ තියෙන දුෂ්කමට අහු වෙනවා. මොකද ලෝකේ දුෂ්‍යයි. එහෙමද? ලෝකේ දුෂ්‍යද? මම බලාපොරොත්තු වුණා නිශ්ශබ්දතාවයක් හැබැයි මං හිතුවේ මෙච්චර නිශ්ශබ්ද වෙයි කියලා ලෝකෙ දුෂ්‍යද ලෝකෙ දුෂ්‍යයි ඒතර ඔයා හිතන්න මෙන්න මෙහෙම මේ ලෝකෙ තියෙන දුෂ්‍යකම දෙවියන් වහන්සේට ඕනේ දුෂ්‍යකමෙන් ඔයාව බේරන්න ගලවන්න හැබැයි ඔයා හොයාගෙන ගියොත් දේවල් ඔයා ඔයා දේවල් ඔයාගේ උත්සාහයෙන් කරන්න උත්සාහ ගත්තොත් ඒක ඔයාව තෘෂ්ණාවට ගෙනියන්න පුළුවන් මම උදාහරණයක් කියනවා අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා ක්‍රිස්තියානියාගේ අදහසක් තියෙනවා අපි දියුණු වෙන්න ඕනේ නේද අපි දියුණු වෙන්න ඕනේ අපි යම් කිසි විදියකට යමක් කමක් හම්බ කරලා අපි දියුණු වෙන්න ඕනේ එතන දියුණු වෙන්න මොකද කරන්නේ අර අනිත් ලෝකයා කරනවා වගේ මොන හරි දෙයක් කරලා මට එක්කෙනෙක් මේ ළඟ දවසක් කියනවා අපිට මෙච්චර තිබුණා නම් අර වගේ කඩයක් දාන්න තිබුණනේ ඉතින් මම එයාට කිව්වා ඕගලන්ට ඕනේ ඒ වගේ කඩයක් දාගන්න නෙමෙයි ඕගලන්ට ඕනේ ඇත්තෙන්ම ඕගලන්ගේ වියදමට අදාළව ඒකට හරියන විදිහේ ආදායමක් ඔයාලට ලැබෙන්න ඕනේ අපි හදන්නේ ගොඩක් වෙලාවට අපිට දානවා මිනුම් දඬු මං අරයා වගේ වෙන්න ඕනේ මං අරක වගේ මගේ ටාගට් එක දාගෙන මං අරයා වගේ වෙනවා මං මෙතනට එනවා අර වගේ වෙනවා මේ වගේ වෙනවා ඒක ඔයාට ඒක ඕනේ නැහැ ඔයාට ඕනේ මොකක්ද දන්නවද ඔයාගේ වියදම දරාගෙන ණය නොවි ඔයාට ටිකක් වැඩියෙන් ඒ දේ කරගන්න අවශ්‍ය ආදායමක් වඩ තියෙනවා ඒකයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියලා කියනවා දන්නවද ඒක 15000ක් යේසුස් වහන්සේ ඉන්න වෙලාවක සෙනඟක් හිටියා ලොකු සෙනඟක් 15000ක් විතර සෙනඟක් හිටියා කියලා කියනවා කැම නැහැ කෑම නැහැ. තිබුණේ කීයද රොටි පහයි මාළු දෙකයි. මොකද කරේ යේසුස් වහන්සේ? ඒ රොටි පහයි මාළු දෙකෙන් පාන් ෆැක්ටරියක් දැම්මා. ඕන වෙලාවක ඇවිල්ලා ගන්න. එහෙමද? නැහැ. එතන හිටපු අයට ඇති තරම් කන්න රොටි දුන්නා. මාළු දුන්නා. වැඩිපුර කූඩ 12ක් එකතු වුණා.
දහස් ගණන් කූඩ තිබුණේ නැහැ නේද 12යි හරි ඒ තමයි අවශ්‍යතාවයට සරිලන සැපේමාව ටිකක් වැඩි හරි ඒක තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි අපේ අය මොකද ටාගට් ගහ ගන්නවා ටාගට් ගහගෙන බලාගෙන ඉන්නවා එතකොට මොකදද වෙන්නේ මෙන්න මෙහෙම දේවල් වෙනවා අපේ දැන් අපි මම ගන්නේ උදාහරණයක් ඔයාගේ ගෙදර තියෙනවා අඟල් 21 ටීවී ඔයා ඒ ටීවී එක දිහා බලාගෙන සතුටින් සෙමින් වාසය කරනවා. ඔයා ඔයා හොඳින් ඉන්නවා ඒක දිහා බලාගෙන. එහෙම ඉන්නකොට එක දවසක් ඔයා මෙහෙම ටීවී එක බලාගෙන ඉන්නකොට ඔයාට ඇහෙනවා එහා ගෙදරට ලොරියක් පාක් කරනවා. ඔයා බලනකොට ඒක සිංගර් ලොරියක්. ඔයා ටිකක් වෙලා මෙහෙම බෙල්ල දික් කරලා පොඩ්ඩක් කොහොම කරලා බලනකොට ඔයාට පේනවා ඒ සිංගර් ලොරියෙන් ගන්නවා ටීවී එකක් එළියට. ඔයා ගාව තියෙන අඟල් 21 LCD එකක්. එයා ගේනවා අඟල් 42 LED එකක්. ඊට පස්සේ වාගේ ඇස් දෙකට දැක්කහම ඒක තංගල ඇස් දෙක ඇරෙනවා ඇරුණාම එනවා ඇස්වල තෘෂ්ණාව ඊට පස්සේ වාට එනවා මාංශයේ තෘෂ්ණාව ඊට පස්සේ වාට එනවා ජීවිතයේ අහංකාරකම එයාට 42යි ඔයා බලනවා ටීවී එක ඔයාගේ ටීවී එකේ ඇඩ් එකක් යනවා පහසු ගෙවීමේ ක්‍රමයට ටීවී ලබා ගන්න අදම එන්න ඔයා දුවනවා ටීවී ෂොප් එකට දුවලා කියනවා එයාට 42යි මං ගන්නවා 52 ජීවිතයේ අහංකාරකම දැන් ඔයා ඒ 52ට ගෙවන්න එපා වැඩිපුර ඊට පස්සේ ඔයා මොකද කරන්නේ ලෝකයේ ක්‍රමයට යනවා සල්ලි හම්බ කරන්න ඒකට ගිහම ඒකේ තියෙන දූෂ්‍යකමට ඔයා හුවා අනේ දූෂ්‍යකමෙන් ඔයාව ගලව ගන්න තමයි දෙවියන් වහන්සේ කියන්නේ එයා මත යැපෙන්න කියලා ඒක නිසා තමයි කියන්නේ හැම දෙයකටම උන්වහන්සේ මත යැපෙන්න පොරොන්දු දුන්නේ ඒකට පදන්නොද මං කියවන්නේද වහල් වෙලා කියලා ඊශ්‍රා සෙනග ඊජිප්තුවේ අවුරුදු 400ක් වහල් කමේ හිටියා ඒ අවුරුදු 400 තුල ඒගොල්ලන්ට ඇති වුණා වහල් මානසිකත්වයක් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව අරගෙන දෙවියන් වහන්සේ පොරොන්දු වුණා වූ දේශයට ගෙනියන්න කලින් දෙවියන් වහන්සේට ඕන වුණා ඒ අයගේ මානසිකත්වය වෙනස් කරන්න. හිතන විදිය යැපීම විශේෂයෙන් වෙනස් කරන්න. ඒ නිසා දෙවියන් වහන්සේ ඒගොල්ලන් ගෙනව කාන්තාරයට. ඇයි දන්නවද කාන්තාරේ කිසිම දෙයක් නැහැ. වතුර වලට උන්වහන්සේ මත යැපෙන්න ඕනේ. කෑමට උන්වහන්සේ මත යැපෙන්න ඕනේ. හෙවණට උන්වහන්සේ මත යැපෙන්න ඕනේ. संपूर्ण डिपेंडेंसी संपूर्ण यपीम उन्वहांसे मत तियान्न पुरुदु करवन्न अतुलांते वेनस करवन्न तमाई इस्राएल सेनगव कांतारेट गेनावे मुकद ए तुल अपे अतुलांते वेनस वेन कोट कोमद वेनस वेन्ने ए पुरुंदु करन कोट गेन मुकद वेन्ने अपे देव स्वभाव पंगुकार देवियन वहां से अभिप्राय देव स्वभाव ओया मंतु लैति करने का मंतु लैति करने का गुड़ा कायट एक अवश्य है गुड़ा कायट एक अवश्य है බලන්න දෙවියන් වහන්සේ අපිට කොච්චර ආදරේද කියලා මේක කියනකොට මට තේරෙන උන්වහන්සේගේ ආදරය උන්වහන්සේ අපිව දූෂ්‍ය වෙනවට කැමති නැහැ පොළවේ දූෂ්‍යකමට අපි හවු වෙලා මේ ලෝකේ තියෙන දූෂ්‍යකමට අපි අහු වෙලා අවසානයේ සදාකාලික ජීවනය අහිමි කරගත්තොත් උන්වහන්සේට දුකයි ඒකට ඒක නිසා තමයි අපිට කිව්වේ නැහැ එයා මත යැපෙන්න මං ඔයාට පුතේ ඔක්කොම දෙන්නම් मगे कार्य करान मगे कार्य के मुनाद मंतुल उन्वहसगे राज्य गुडनागन देव राज्य अपत्ल गुडनगे नोने उन्वहसगे उस महत प्रमाण मम वर्धन नोने अहिमी वेच देव स्वभाव දෙවියන් වහන්සේ ආදම්ව හදලා උන්වහන්සේගේ ස්වභාවයෙන් ඒ ස්වභාවයෙන් ආදම් අකීකරු වෙලා අයින් වෙච්ච වෙලාවේ දෙවනි ආදම් ආවේ මොකටද ඒ ස්වභාවය නැවත ඇති කරන්න දිව්‍යමය බලය ක්‍රියා කරන්න යන එකට
හැබැයි හොදන්නවද දැක්ක සභාව කැමති නෑ ඒකට ක්‍රිස්තු ශරීරය කැමති නෑ ක්‍රිස්තියානිය කැමති නෑ ඒකට බොහොම අතලොස්සයි කැමති බොහොම අතලොස්සයි කැමති ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙන් ගොඩනගන සමහර වෙලාවට සමහර අය පීඩාව තුල යනකොට සමහර අය ප්‍රශ්න තුල යනකොට අපි කියනකොට සමහර දේවල් ඒගොල්ලෝ කියන නෑ නෑ මම ප්‍රශ්නෙන් ගොඩ දාන්න ඊට පස්සේ මම බලා ගන්නවා දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඔයාගෙන මුල් අභිප්‍රාය තමයි උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට අප සියලන් සමාන වෙන්න. ඒකට උන්වහන්සේ පූර්වෙන් අපිව නියම කළා. තේරුණාද? මේ ස්වභාවය දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඊශ්‍රායල් සෙනඟ වටහා ගත්තෙත් නැහැ. ඊශ්‍රායල් සෙනඟ වටහා ගත්තේ නැහැ. දෙවියන්ස අපිට ඊයේ අපි වාහනේ එනකොට මගේ සහෝදරයා මට කියපු දෙයක්. එක පාට මගේ අවධානය අරගත්ත මගේ ඇඟ සීතල වුණා. එයා කතා කරපු දෙයක්. මොකද ඒක මේ කිතුණු සමාජයේ ස්වභාවේ දැන් තියෙන මේ අවබෝධයක් නැති එක නැත්නම් අපි කොච්චර මෙතන කතා කරත් මේ කොච්චර මේව ගැන දේශනා කළත් දිලිප් කිව්වාගේ අපි වෙනස් වෙන්නේ නැහැ ගොඩක් අය අපි වෙනස් වුණේ නැත්නම් මේක වැඩක් නැහැ හැබැයි වෙනස් නොවන හේතුව අපි කියලා තිබුණා මට දේවයන්ස මේ 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 මගේ යාළුවා කියපු දෙයින් මං හිතනවා මට අවබෝධ වුණා වගේ මනිත් ඕගලන්ට තව අවබෝධ වෙයි කියලා මේ කතන්දරේ इसराये रज के ज्ञान कथा दिख लेखम पोते मे कथावती मंगवाट पोड बैकग्राउंड दस्राये कि रट सलम रजे पस्े दिखट वेगोना उतर दकुन की दकुन इसराये की युद्ध की उतर टीवे समाट इसराये इफ्राइम की රජ කෙනෙක් හිටියා යුදාහි දකුණේ රජ කෙනෙක් ඒ රජුරවන්ට ඕන වුණා යුද්ධයට යන්න සතුරන්ට විරුද්ධව එයාට විරුද්ධව සටන් කරන්න එයා මොකද කරේ එයාගේ හමුදාව ගණන් කළා එයාගේ හමුදාව කොච්චර ඉන්නවද කියලා බැලුවා යුද්ධයට යන්න ඉස්සල්ලා එයා දැනගත්තා එයාගේ හමුදාව ලක්ෂ 3ක් ඉන්නවා කියලා අවුරුදු 20ට වැඩි කඩු හරගම දාන්න පුළුවන් ෆයිට් කරන්න පුළුවන් දක්ෂ යුදකරුවන් ලක්ෂ 3ක් ඉන්නවා කියලා අහුවා ගණන් කරලා. හැබැයි මේ රජ්ජුරුව දෙවියන් වහන්සේට ආදරේ ක්‍රිස්තියානියයි වගේම දෙවියන් වහන්සේ කියන දේ කරන්න බලාගෙන ඉන්න කෙනෙක් ක්‍රිස්තියානියයි වගේම ඒකෙන් රජ්ජුරුව මොකද කරේ? ආ හිතුවා මේ ලක්ෂ 3 මදි මට. මේ ලක්ෂ 3ට වැඩියෙන් තව ඉන්නව තව ශක්තිමත් වෙන්න ඕනේ. මම තව මොකද මගේ අත්දැකීමෙන් මට තේරෙනවා මේ හමුදාව බලවත්. ඒ නිසා මට තව ඉන්න ඕනේ. මං දන්න විදිහට මගේ හැඟීමේ හැටියට මේ 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 ලක්ෂ 3 ටිකක් මදි වගේ. ඒ නිසා මොකද නවද කරේ? එයා කතා කරා ඊශ්‍රායලයේ රජ්ජුරුවන්ට. කතා කරලා කියනවා මට හමුදාව එවන්න පුළුවන්ද මේ මරගලොත් එක යුද්ධ කරන්න? ඒ රජ්ජුරුව කියනවා මට එවන්න පුළුවන් ලක්ෂයක හමුදාවක්. හැබැයි ඒ ලක්ෂයට ඔයා ගෙවන්න ඕනේ රිදී තලෙන්ත 100ක්. මෙයා මොකද කරන්නේ? ඩීල් එක දානවා. රිදී තලෙන්ත 100ක් ගෙවනවා. ඔක්කොම කරලා ඩීල් එක දාලා ඔක්කොම කරලා ඉවර වෙනකොට තමයි කතන්දරේ පටන් ගන්නෙ. අපි එකකින් කියමු. 2 ලේකම් 25. 2 ලේකම් 25. 2 ලේකම් 25 6. තවද ඔහු ඊශ්‍රායල් වරුන්ගේ යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ද 100කට කුලියට ගත්තේ. අහා. නමුත් දෙවියන් වහන්සේගේ මිනිසෙක් ඔහු ළඟට ඇවිත්. මොකද උනේ? දෙවියන් වහන්සේගේ මිනිසෙක් ආවා. ඒ කියන්නේ දැන් ඩීල් එක දාලා ඉවරයි. ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ මිනිසයා එනවා. මොකද කියන්නේ? රජුරු එනි. සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඊශ්‍රායල් වරුන් සමග ස්වාමින් වහන්සේ නොටි නොසිටන නිසා ඊශ්‍රායල් යුද්ධ සේනාව ඔබ සමග නොයත්වා. මොකද කියන්නේ? ඊශ්‍රායල් නැත්නම් එෆ්‍රයිම්ගේ දරුවන් එක්ක මේ කාලේ ස්වාමින් වහන්සේ නැහැ.
එනිසා ඒගොල්ලොත් එක්ක ඔයා එකට එකතු වෙලා යුද්ධ කරන්න යන්න එපා. එතකොට ඔයාට කිව්වම දැන් මේ මිනිස්සයා දැන් රජුරෝත් කියනවා මොකද්ද? ඔයා දැන් මට ඇවිල්ලා කිව්වට මම දැන් එයත් එක්ක කතා කරලා ඉවරයි. ටිපිකල් ක්‍රිස්තියානි. අපිට මොනා හරි දෙයක් වෙනකොට මොකද නද කරන්නේ? අපි අපේ අත්දැකීමෙන් අපිට පේන විදිහට වාතාවරණයත් එක්ක අපි සැසලසුම දාලා අපි ප්ලෑන් එක දාලා අපි ඔක්කොම කරලා ඩීල් එක දාලා අර මං කිව්වා වගේ ඔක්කොම කරලා ඉවරුනහම තමයි බිත්තිය මතක් වෙන්නේ. මේ රාජ්‍ය රුවත ඔක්කොම කරලා ඉවරයි. ඇග්‍රීමන්ට් එක ගහලා ඉවරයි. හ? එතකොට යහන කොහොමද? කොහොමද මං දැන් මේ ඩීල් එක නැති කරන්නේ? මං දැනටමත් ඇග්‍රී වෙලා ඉවරයි, එකඟ වෙලා ඉවරයිනේ. ඊට මොකද නද කරන්නේ මිනිස්සයා? ඊළඟ පදේ. නුමුත් ඔබ යන්නේ නම් ශක්තිමත් වී සටන බලවත් වෙන්න. මොකද ඔබ යන්නේ නම් ශක්තිමත් වෙලා යුද්ධයට බලවත් වෙන්න. හැබැයි දෙවියන් වහන්සේ හතුරා ඉදිරියේ උඹව මරනවා. වෙන දෙයක් ගැන මොකද නද කියන්නේ? යන්න යෝනි. දෙවියන් කියනවා මේ කට්ටියත් එක්ක ඔයා යුද්ධ කරන්න යන්න එපා. ඇයි? දෙවියන් වහන්සේ එයාත් එක්ක නැහැ. රජුගේ එහෙම කොහමද මම දැන් කතා කරලා ඉවරයි ඔක්කොම ඉවරයි ඩීල් එක දාලා ඉවරයි ඔක්කොම කරලා ඉවරයි කියලා. එතන මොකද කියන්නේ? හා. යන්න නියොන්. යන්න. හැබැයි මරනවා. මම පහුගිය දවස්වල ගොඩක් අයට මැරෙනවා කියලා දන්න නිසා යන්න එපා. මේ කරන්න එපා. රට යන්න එපා. අර කරන්න එපා. මේ කරන්න එපා. මේ දේ කරන්න එපා. ඒගොල්ලෝ මම අපි ඉතින් කරලා ඉවරනේ. මම පාස්පෝර්ට් අදලා වීසත් ගහලා ඉවරයි. වදන්නාද දෙවියන් වහන්සේ මාව අරන් යන පුදුම තැන. සමහර අය කියනවා පාස් මම මේ ව්‍යාපාරයක් පටන් ගන්නවා පුළුවන් ද ඔයාට ඇවිල්ලා යාඥා කරන්න ඕපනින් එකේ. ඉතින් මං යනවා ඕපනින් එකට. ඕපනින් එකට ගිහිල්ලා යාඥා කරන්න ලෑසනට ස්වාමීන් වහන්සේ මට කියනවා මේක මගෙන් නෙමෙයි. ඕපනින් එක. මේක මගෙන් නෙමෙයි. මම මොකද කරන්නේ? ඔයා නිකන් කියන මම මොකද කරන්නේ? ඒ වෙලාවේ මං කටාරල කෝද්දෙම මේක ස්වාමින් වහන්සේගෙන් නෙමෙයි කෝද්දෙම बड़े अमर डिप्लोमेटिकली हरियाणा अबे आपे चर्च के समाहरण ऐडने मंग केलिंग में दला रही ना एक उल्लेख ने मुझे तो हाँ यहाँ मैंने यहाँ यहाँ ऐडने मुझे यहाँ पास के ने यहाँ ऑफरिंग हमें ना रोए ना ओके आपे डोंग आपे डोंग अगर बैला 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 एम एंड दला कुसु कुसु दला रहे मगे पास किया मीट पसे मंग करने में का मता माए यान नहीं होने यान वाट राटे यान होने यान है भाई मेरे को एक अत किया नहीं पे तब पेटी ये ने कोट मगेंगा ही नहीं आई किया ला එහෙම කියපු කීප දෙනෙක් කියන මෙතර නම් නෑ මං හිතන්නේ එහෙම ගිය හැ සාතන් වල ඉන්නවා එපයි කියද්දි ගියා ගිහිල්ලා හිරේ ගිහිල්ලා තමයි ආවේ කතා කරලා කියනවා මොකද්ද සතුරා ඉදිරියම හෙලා දකින්න මක් නිසාද උපකාර කරන්නටත් හෙලා දමන්නටත් දෙවියන් වහන්සේට බලය තියෙනවා උන්වහන්සේට පුළුවන් වට උදව් කරන්න එහෙම නැත්නම් විනාශ කරන්න දෙකම පුළුවන් එහෙම අහපු ගමන් එහෙම කියපු ගමන්
රජ්ජුරුව අපි ඔක්කොම දෙවියන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය අහනවා ඊළඟ පදේ මොකද කියන්නේ දැන් මං කියවන්න ඊළඟ පදේ අමශය රජ්ජුරුව අහනවා ඒ එහෙනම් මා ඊශ්‍රායල් සේනාවට දුන් තලෙන්ත 100 ගණන් දැන් මොකද කරන්නේ ඩීල් එක දාලා ඉවරයි මම ගෙවලා ඉවරයි තලෙන්ත 100ක් ගෙවලා දැන් මම මොකද කරන්නේ अभी तहनोदरण मुखद कराने मुखद कराने दिव्या नाम से मनुष्य की ना मुखद ईट वडा एक यानी तालेंत सी एट वडा रिदी तालेंत सी एट वडा स्वामी इन वाहन से टपुलवांग वाड़ देना अबे आधा की करूं बैना नेती उन्हें सी आई ने कमान नहीं ईट वडा उन्हें तेरे देना पुलवांग अबे आधा की करूं बैना वे आधा की करूं वुनोत आधा इंदल लवत यटत वुनोत सी एट वडा उन्हें तेरे देना पुलवांग ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට ක්‍රිස්තියානියයි දෙය කරන්නේ ගොඩක් වෙලාවට ක්‍රිස්තියානියයි දෙය කරන්නේ ඇයි දන්නවද මේ අමසියා දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දෙය කළත් එයාට මේ දේ අමාරු වුණේ ඇයි දන්නවද අද කාලෙත් ගොඩක් ක්‍රිස්තියානියයිට සිද්ධ වෙන දෙයමයි අමසියාට अमसियागे स्वभावे मतमय अद गुड क्रिस्तियान स्वभाव एक देवनी पदे विसिपाहे देका विसिपाहे देका ओहो स्वामीन वाहन सेगे एस हमुई हरिवतीवन देकले ओहो स्वामीन वाहन सेगे एस सिद्रिये हरिवतीयन देकला देवियन देवनी पदे विसिपाहे देका नहीं हरि रोहिन मट दान नोड मी स्क्रीनिंग मट का पेन नान नोड कोटम ඔව් ස්වාමීන් වහන්සේගේ ඇස් ඉදිරියේ හරිව තියෙන දේ කළා. ඒ කියන්නේ හොද කෙනෙක් කියා. සමහර රජ්ජුරුවරු ඉන්නවා, රජවරු ඉන්නවා නපුරව තියෙන දේ කරනවා දිවන සීදිරියේ. හැබැයි මෙයා එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ ඇස් ඉදිරියේ හරිව තියෙන දේ කරා. හැබැයි පොඩි මිස්ටේක් එකක් තිබුණා, පොඩි අඩුවක් තිබුණා. මොකද්ද? නමුත් සම්පූර්ණ සිතකින් නොවේ. වැඩේ කරනවා. ඇතුළ අපසට හිත හරි නෑ සම්පූර්ණ නෑ හරිව තියෙන දේ තමයි කරන්නේ අද සභාව ඇතුළෙත් හරිව තියෙන දේ තමයි කරන්නේ ගොඩක් ක්‍රිස්තියානිය කරන්නේ හරිව තියෙන දේ තමයි හැබැයි සම්පූර්ණ සිතකින් නෙමෙයි දෙසිතකින් ඒක හරි ගියොත් හොඳයි एक करण गमन मेक करण लोके देत करण अरकत करण मेकत करण एक को मेक हरिया एक को अरक हरिया हरिवती न दे करण वधन्नोद अमस्याट बैरिवुनेत अद सभावे इन्न गुडाक आयटात बैरिवुने ऐदन्नोद मे संपूर्ण सित ඔයාට යාඥා කරලා අරගන්න බෑ
මේ සම්පූර්ණ සිත බයිබලය උප්පත්ති පොතේ ඉඳන් එලිදරව් පොත වෙනකන් දහ පාරක් කියෙව්වත් ඔයාට ලබා ගන්න බෑ. උදේ හවස යාඥා කරත් දවස් 50ක් ඔයා निराහාරව යාඥා කරත් සම්පූර්ණ සිත ඔයාට ලබා ගන්න බෑ. ඔයාට පිරිසිදු සිතක් ලබා ගන්න පුළුවන්. යාඥා කරන්න පුළුවන්. මේ දෙයට යාඥා කළා හරියන්නේ නැහැ. වදනද කොහොමද මේ සම්පූර්ණ සිත ඇති වෙන්නේ කියලා. එහෙම නැත්නම් සම්පූර්ණ යැපීම ඩිපෙන්ඩන්සි එක ඇති වෙන්නේ කොහොමද කියලා. ජර්නි එක තුල. මේ ගමන තුල. ඔයයි මමයි යන මේ ගමන තුල මොකද අනද වෙන්නේ? අපේ පරණ ස්වභාවය කැඩිලා කෑලි කෑලි වලට කඩලා අර දිලිපිය කෑලි කෑලි වලට කපලා අයින් කරලා උන් වහන්සේට සම්පූර්ණම යාගයක් වෙනකොට තමයි මට සම්පූර්ණ සිතක් ඇති වෙන්නේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? අද සභාව දේශනාවල් අහනවා, ඉගැන්වීම් අරගන්නවා, ගොඩක් දේවල් කරනවා. නමුත් කරන්නේ නැහැ. අහනවා විතරයි කරන්නේ නැහැ. ගමන යන්න කැමති නැහැ. ඔයා දන්නවද? සමහර විට මෙතන ඉන්න ගොඩක් අය, මේක අහන ගොඩක් අය සමහරට ගොඩක් ප්‍රශ්නවල ඉන්නවා වෙන්න පුළුවන්. මං කිව්වා ගමන ගිනි ගොඩක ඔයා ඉන්නවා ඇති. ඔයා හදන්නේ කොහොම හරි ඒ ගිනි ගොඩෙන් එළියට එන්න මිසක් ඔයා අහන්නේ ඇයි ස්වාමිනිය ඔයා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔයා අහනවද නැහැ? ගොඩක් අය අහන්නේ. මොකද ඔයාට ඕනේ එකෙන් එළියට එන්න. ඔයා දන්නවද දෙවියන් වහන්සේ තුල ඔයා ඉන්නව නම් උන් වහන්සේ නොදැන ඔයාගේ ඔළුවේ කෙස් ගහකොත් වැටෙන්නේ නැහැ කියලා. හැබැයි ඇයි එහෙනම් ඔයාට මේ දේ වෙන්නේ? ඔයාට මේ දේ වෙන්නේ ඇයි දන්නවද? දෙවියන් වහන්සේට ඕනේ ඔයා වෙනස් කරන්න. මේ පීඩාව තුල උන්වහන්සේගේ යේසුස් වහන්සේගේ පීඩාවට පංගුකාරත්වය අපි ලබන්න ඕනේ. ඒක ආර්ථිකම නෙමෙයි හැම වෙලාවෙම. විවිධාකාරයි. හැබැයි යම්කිසි පීඩාවක් තුලින් අපි යන්න සිද්ධ වෙනවා. ඒ තුල යනකොට තමයි මගේ කැරක්ටර් එක හැදෙන්නේ. මේ සම්පූර්ණ සිත මට එන්නේ එතනට. ප්‍රශ්නේ තියෙන්නේ අද ගොඩක් ක්‍රිස්තියානේ කැමති නෑ ඒකට. මේ ජර්නි එක යන්න කැමති නැහැ. මේ දුෂ්කර ගමන යන්න, පටු මාර්ගේ දුෂ්කර ගමන යන්න කැමති නැහැ. ඇයිදනෝ? ඒගොල්ලන්ට සමහර විට මුල් කාලේ කවුරු හරි බොරු ඉගැන්වීමක් දීලා තියෙනවා. මොකක්ද දන්නවද? ඔයා කරන හැමදේම සඵලවත් වෙන්න ඕනේ. ඔයා සාර්ථක වෙන්නේ නැත්තම් දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. ඒක යකාගේ ඉගැන්වීමක්. සමහර විට ඒක ඔයා වහල් කරගෙන ඉන්නවා. එනිසා වට අභියෝගයක් කෙනෙකුට, ප්‍රශ්නයක් කෙනෙකුට, ඔයාට ඉන්න බෑ. ඔයාලා නෑ, මං ඉල්ලිට නෑ. ඔයාගේ ප්‍රශ්න තුල, ඔයාගේ පීඩාව තුල දෙවියන් වහන්සේ ඔයා තුල ක්‍රියා කරනවා. වදන්නවද? මම මේ කතා කරන දේ මගේ ජීවිතේ සිද්ධ වුණා. වදන්නවද? මම සම්පූර්ණ නිදහස් කියලා. මන් තාම සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ. මන් තාම අල්ලගත්තේ නැහැ ඒක. හැබැයි එක දෙයක් දන්නවා, මන් නිදහස්. මන් වහලලා ඉන්නේ සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේට. ඇයි දන්නවද? මට හිටියත් එකයි, මලොත් එකයි. මට තියෙන දේවල් තිබුණත් එකයි, නැතත් එකයි. මම ජීවත් වෙනකම් උන්වහන්සේට සේවය කරනවා. කොහොමද ඒක ඇති වුනේ? ගොඩක් අය හිතන් ඉන්නවා මේ මම නිකන් උඩින් ඩොං ගාලා වැටුණා කියලා දවසක්. නැහැ. මෙතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නැති. මෙතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ සේවය ආරම්භ කරන්න කලින් මම ආපු ගමන. මමයි මගේ භාර්යාවයි. මේ ළඟ දවසක් ගිය සුමානේ මගේ භාර්යාව, සුමාන දෙකට ඉස්සෙල්ලා මගේ භාර්යාව, අපි දෙන උදේට තේ කප් බොන ගම කතා කරනකොට මගේ වයිෆ් මට ඉඳන් කිව්වා, "ඔයා ලොකු වැරද්දක් කරනවා" කියලා. මං ඇහුවා, "මොකද්ද?" "ඔයා අපේ සභාවේ ඉන්න මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපි ආපු ගමන ඒගොල්ලෝ ඒ කියලා." මං කිව්වා, "ඇයි එහෙම? ඒක නෙවෙන්න ඕනේ. ඒ ඒ ඒ ගමනනේ මාව හැදුවේ, අපිව හැදුවේ." ඒතොර යකෝනේ. ගොඩක් අය කැමති නැහැ. ඒ ඒ ගමන බලෙන් දෙන්න එපා. ගොඩක් අය කැමති නැහැ. මේ දුක් විඳීමට කැමති නැහැ. මේ කැරක්ටර් වෙනස් වෙන එක, චරිත වෙනස් වෙන එකට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ හැමදේම ඉක්මනට සිදු වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට වැරදි ඉගැන්වීමක් කියලා දෙන හැමදේම සාර්ථක වෙන්න ඕනේ කියලා. වහල් කමඩ ඇතිවිලා තියෙනවා ගොඩක් වෙලාවට. නොදන්න කමෙන්. ස්වාමින් වහන්සේව දන්නේ නැහැ.
ඔයා මේ ගමන යනවා නම් ඔයා මේ වෙලාවේ ඒ ගින්දර ගොඩක ඉන්නවා නම් ඔයා මේ වෙලාවේ අභියෝග ප්‍රශ්න තුල යනවා නම් ඔයා දන්නවා ඒක ලස්සන නැහැ කියලා මටත් ඒ කාලේ ලස්සන නැහැ ඒ ඒ ඒ ගමන් කරන කාලේ ලස්සන නැහැ ඒ ගමන තුල බොහෝ අවස්ථාවල මං දෙවියන් වහන්සේ වතාරින්න හිතුවා ගොඩක් මෙතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ සම්පූර්ණ කතන්දරේ සමහර තැන් තැන් දන්නවා සම්පූර්ණ කතන්දරේ දන්නේ නැහැ ඒක ලේසි ගමනක් නෙමෙයි හැබැයි ඔය දන්නවද මට මගේ භාර්යාවට කිසි කෙනෙක් හිටියේ නැහැ මේ වගේ කතා කරන්න කිසි කෙනෙක් අපිට හිටියේ නැහැ කියලා දෙන්න ඔයා යන්නේ මේ ජර්නි එකක් මේකේ අවසානේ දෙනවා සුව වෙනස් කරනවා කියලා කිසි කෙනෙක් මට කිව්වේ නැහැ මගේ ළඟේ මගේ වටේ හිටපු අය මට අපහාස කළා මට ලැජ්ජා කරා මාව සමච්චලට ලක් කරා මට hina වුණා මට ගොඩක් දේවල් කරා මිසක් කිසි කෙනෙක් මං හිටපු සභාවෙන් පවා මට කිව්වේ නැහැ මේ ගමන මේක ජර්නි එකක් මේ තුල යන්න ශක්තිමත් වෙන්න කියලා කිසි කෙනෙක් මාව ධෛර්යමත් කරේ නැහැ එනිසා අපිට සිද්ධ වුණා ස්වාමින් වහන්සේ තුලම ඒක ඉගෙන ගන්න හැබැයි මම දැනන් හිටියේ නැහැ දැන් මම ආපසට හැරලා බලනකොට ඒක ලස්සනයි හැබැයි ඒ කාලේ ඒක ලස්සන නැහැ ඔයා ගමන යනවා නම් මම දන්නවා ඒක ලස්සන නැහැ කවුරු හරි මට ඇවිල්ලා කියනවා නම් මම පීඩාවත් තුලින් යන්නේ ප්‍රශ්නයක් තුලින් කියලා ඔයා හිතන්නේ මම දන්නේ නැහැ කියලා මම දන්නවා බුදු මං එතන ගියා හැබැයි මම දන්නවා එක දෙයක් ඒ මුළු ගමන පුරාවටම දෙවියන් වහන්සේ මාත් එක්ක හිටියා එනිසා මම ඔයාට එක දෙයක් කියන්නම් ඔයා මොන තත්ත්වෙ හිටියත් ඔයා මොන ගින්දරක හිටියත් ඔයා මොන දේ කළත් මොන වාතාවරණයක හිටියත් මේ වෙලාවේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේවත් එක්ක ඉන්නවා මොකද උන්වහන්සේ පොරොන්දු වුණා මම නුඹලා සමග සිටිමි අනාත්‍යයන් මේ නැතහරින්නේ නැහැ ලෝකාන්තිමේ දක්වා මම නුඹලත් එක්ක ඉන්නවා කියලා කිව්වා උන්වහන්සේ ආ උසුලගෙන යනවා මං වට කියන්න එක අත්දැකීමක් විතර මං හිතලා මේක එකපාරකුත් මං කිව්වා මේ ගමන තුල මගේ උච්චතම අවස්ථාවක මට පීඩාවේ උච්චතම අවස්ථාවක මම දරුවොත් එක්ක ඉස්කෝලේ අරන් කොල්ල පිටියට ගියා. දෙන්නගේම ඉස්කෝලේ තිබුණේ කොල්ල පිටියේ. මං කොල්ල පිටිය ආදම්ම බස් එකට මට බස් එකට එන්න විතරයි සල්ලි තිබුණේ. ආපහු ගෙදර යන බස් එකට සල්ලි නැහැ. මම උදේ 8 ඉඳලා මුළු කොල්ල පිටිය, බම්බල පිටිය, ටවුන් හෝල් මේ වටේ ඇවිද්දා. යාඥා කර කර ඇවිදිනවා. මං බලන් හිටියා කොහෙන් හරි මට සල්ලි හම්බ වෙයි කියලා. මට හම්බුනේ නැහැ. තවල් 12 මාට මං හිටියේ ටවුන් හෝල් එකේ. මට ළමයින්ව ගෙදර ඉස්කෝලෙන් ගෙදර අරන් යන්න සල්ලි නැහැ බස් එකට. වැඩි නෙමෙයි ඒ දවස්වල රුපියල් 15ක් 20ක්ද බස් එකට අපි ඔක්කොටම. මම එච්චර පීඩාව තුල මම එච්චර මම කතා කළා කොහොමද ස්වාමිනී මම ඔයා නිසා නෙමෙයි කරන්නේ. මට ජොබ් ඔෆර්ස් ආවා ඩුබායි වල මට ජොබ් එකක් ඔෆර් කරා ඩොලර්ස් 1000යි. මම ඒක අතහැරියා. ඇයි? මම සේවයට අත තියලා ඉවරයි. මං කෝ ස්වාමිනේ ඔයා ඇයි මට මෙහෙම කර මම මෙහෙම කරන්නේ මම මේ ඔක්කොම නැති කරගන්නේ ඔයා නිසානේ කියලා මං අහන මට උත්තරයක් නැහැ මං ටවුන් හෝල් එකේ ඇවිදිනකොට මං එච්චරට මට ඇතුලෙන් ආව වේගෙට මං කෑ ගහලා කව මට ඔයාව එපා මෙතනින් ඉවරයි මං ඔයාව අතාරිනවා මං කෑ ගහලා කියලා මම පිස් මිනිස්සුත් බැලුවා මගේ දිහා මම මෙහෙම කේන්තියෙන් කතා කළා මම පාර ක්‍රොස් කළා වෝට් ප්ලේස් එක ක්‍රොස් කළා දැන් ඔඩෙලක තියෙන හරියට ආව ගම මට යාළුවෙක් හම්බුණා මගේ පරණ ඉස්කෝලේ යාළුවෙක් එයා මම වඳුරගෙන ළඟට ගිහලා හලෝ මචං කියලා කතා කළා සමහරට මගේ මූණ අප්සෙට් වෙන්න නැති ඒ වෙලාවේ මම එයාත් එක්ක කතා කරා බයි කියලා ගියා මං අඩි 5ක් ගියේ නෑ පිටිපස්සෙන් අර තට්ටු කරා පිටිපස්සට තට්ටු කළා වරදවල හිතන්නේ කොහමද මේක තියාගන්නේ කියලා මගේ අතට රුපියල් 500ක් දුන්නා මං රුපියල් 500 අරන් ටවුන් හෝල් එකේ බග ඇඬුවා මට එතනදි තේරුණා දෙවියන් වහන්සේ මට කොච්චර ආදරේද කියලා මට තේරුන්නේ නැහැ ඇයි මාව ඒ ගමන අරන් යන්නේ කියලා
දෙවියන් වහන්සේට ඒ වෙලාවේ රුපියල් 500 නෙමෙයි මට ලක්ෂ 5ක් වුණත් දෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මේ ගමන මාව ගෙනාවේයි දන්නවද? දැන් මං ඉන්න තැනට මාව ගේන්න. මම කිසි කෙනෙකුට බය නැහැ. කිසි මිනිහෙකුට බය නැහැ. කතා කරන්න බය නැහැ. මම වැනෙන්නෙත් නැහැ. මං කවදාවත් දෙවියන් වහන්සේව ප්‍රශ්න කරන්නෙත් නැහැ. ඇයි දන්නවද? මාව අර ජර්නි එකේ ගෙනාපු නිසා. ඒ ජර්නි එකට ෂෝට්කට් නැහැ. ඒකට ෂෝට්කට් නැහැ. ඒකේ කෙටි පාරවල් නැහැ. ඔයාලට පීඩාව එනවනම් ප්‍රශ්න එනවනම් පැනලා යන්න හදන්න එපා ලේසි පාරට. ඔය එක දෙය කරන්න ඕනේ අහන්න ස්වාමිනී මට අනුග්‍රහය දෙන්න. ඔබ වහන්සේගේ අනුග්‍රහය මට සෑහේ. එනි සමාව ගෙනියන්න. මොකද ජර්නි එක තුල ආ වෙනස් කරනවා. දෙසිට තියාගන්න එපා. සම්පූර්ණ සිතකින් උන්වහන්සේට සේවය කරන්න. සම්පූර්ණ සිතක් නැත්තම් ඔයාට මුකුත් ලැබෙන්නේ නැහැ. යාකොබ් 1:6 යාකොබ් කතා කරලා කියනවා කෙනෙක් දෙවියන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා යමක් ඉල්ලනවා නම් දෙසිතක් ඇති වෙන්න එපා. මුහුදු රැල්ල වගේ වැනෙන සිතක් ඇතුව එන්න එපා. මොකද එහෙම තියනවා නම් ඒ කෙනාට දෙවියන් වහන්සේගෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අස්ථාවරයට අද මෙතන හෙට ආතන ආතන මේ හරියන්නේ නැහැ. ජර්නි එක දැනගන්න. පරණ ඉගැන්වීම් වලට වහල් වෙන්න එපා. සත්‍ය මේකයි. යේසුස් වහන්සේගේ ස්වරූපයට ඔයා හැරෙන්න නම් ඔයා ඒ ගමන තුල යන්න ඕනේ. ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නා. ගොඩක් අය මග හැරගත්තා. සභාවට අද ඒ අවස්ථාව දීලා තියෙනවා. සභාවේ ගොඩක් අය ඒක මග හැරගන්නවා. හැබැයි රෙම්නන්ට් එකක් උන්වහන්සේ වෙනුවෙන් කැප වෙනවා. සම්පූර්ණ යැපෙනවා. සම්පූර්ණ යැපීම දෙවියන් වහන්සේගෙන් විතරයි. ඔයා මේ දවස්වල කරන්න ඕනේ ස්වාමිනී මගේ මොනවාද හැදෙන්න තියෙන්නේ? මාව හදන්න. එච්චරයි. එලියා ඊශ්‍රායල් සෙනග ඉස්සරහට ඇවිල්ලා කියනවා කල්පනා දෙකක් අතර හිර වෙන්න එපා. බාල් දෙවියෝ නම් එයාට නමස්කාර කරන්න. ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ නම් එයාට නමස්කාර කරන්න. දෙකක් බෑ. එකයි. ඔයාට අරය මත යැපෙන්නයි මෙයා මත යැපෙන්නයි ලෝකෙ මත යැපෙන්නයි දෙවියන් වහන්සේ මත යැපෙන්නයි ඔක්කොම කරන්න බෑ. එක්ක දෙවියන් වහන්සේ එක්ක ලෝකේ. දෙකෙන් එකයි. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මංගිලන ඔක්කොලමගේ හිස් නමාගෙන අපි සුළු මොහොතක් අපි ගැන විමසමු. සුළු මොහොතක් අපි ගැන විමසමු. ඔයාගේ සිත කොතනද තියෙන්නේ? ස්වාමීන් වහන්සේ ඉස්සරහා හිටගෙන ඉන්නේ සම්පූර්ණ සිතකින්ද? සම්පූර්ණ සිතකින්ද? මුළු සිතින්ද ඔයා දෙවියන් වහන්සේට ආදරය කරන්නේ? යේසුස් වහන්සේ උන්වහන්සේගෙන් ඇහුවාම උතුම්ම ආඥා මොකද්ද කියලා උන්වහන්සේ කිව්වේ මොකද්ද? නුඹේ මුළු සිතින් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරනවා. මුළු සිතින් උන්වහන්සේට ආදරය කරනවාද? මුළු සිතින් උන්වහන්සේ මත යැපෙනවද? ඒකයි වාද ඔයගෙන් අහන්න ඕන ප්‍රශ්නේ. ඔයගේ මුළු සිත දෙවියන් වහන්සේට දීලාද? නැත්නම් ඔයා ටිකක් දීලා ඔයාගේ ජීවිතේ ඔයාගේ දේ කරගන්නත් ඔයා යම් කිසි ටිකක් තියාගෙන ඉන්නවද? ඔයා ඔයාට සම්පූර්ණයෙන්ම මැරිලා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න සම්පූර්ණ සිත උන්වහන්සේට බාර දීලාද? විමසන්න.
දෙන්න මට සිතක් දෙන්න මට සිතක් අපේ එපාකන් දෙන්න මට සිතක් සමීද දෙන්න මට සිතක් දෙන්න මට සිතක් දෙන්න මට සිතක් දෙන්න මට සිතක් පාපය එපා කරන් දෙන්න මට සිතක් සමීදේ දෙන්න මට සිතක් යේසුනි දෙවියනි ඔබමයි රජිනු යේසුනි ඔබමයි ජෙසුනි යේසුනි දෙවියනි ඔබමයි රජිනුම් යේසුනි දෙවියනි ජීවය ඔබමයි මා අහන් උන්වහන්සේගෙන් ස්වාමිනිය උන්වහන්සේගේ අභිප්‍රාය මගේ ජීවිතේ ඔබ වහන්සේගේ සිත ඔබ වහන්සේගේ අරමුණු ඒ අභිප්‍රාය මාගෙන ඔබ වහන්සේගේ සැලසුම් මගෙන් මොකද්ද ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේ වාට කතා කරලා ඉවරයි. හැබැයි ඔයාගේ ජීවිතේ සම්පූර්ණ ඔයාගේ සිත උන්වහන්සේට බාර දීලා මේ ජර්නි එක නැත්තම් මේ ගමනට ඔයා සම්පූර්ණ කැප වෙලාද ඉන්නේ? එහෙම නැත්තම් ඔයා මේ ගමන යන අතරතුර ඔයාගේ කාරණාවලු තිෂ්ඨ කරගෙන යන්නද හදන්නේ? සම්පූර්ණ සිතෙන් උන්වහන්සේට සේවය කරන්න. වා සම්පූර්ණ මේ ජර්නි එකට කැප වෙන්න. ඒක තමයි යේසුස් වහන්සේගේ සිත. යේසුස් වහන්සේ තුල තිබුණු සිත ඒකයි. උන්වහන්සේ කවදාවත් ඒ අරමුණෙන් අහක් වුණේ නැහැ. සහෝදර සහෝදරිය අද ඔයා ඔයාගෙන් අහන්න මං ඇත්තටම මගේ දෙවියන් වහන්සේව දන්නවද මං දන්නවද මගේ ස්වාමින් වහන්සේ මාව කැඳවපු කාරණය මොකටද මාව කැඳවලා තියෙන්නේ ස්වාමිනි මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා ස්වාමිනිය ඔබ වහන්සේ මං වෙනුවෙන් මැරුණා විතරක් නෙමෙයි වහන්සේ ස්වාමීනි මගේ ගමන ගැන ඔබ වහන්සේගේ ස්වරූපයට හැරෙන මේ ගමන ගැන ඒකට අවශ්‍ය අදාළ සියලු දේ මට දුන්නා ස්වාමී එවිතරක් නෙමෙයි ස්වාමිනේ ඔබ වහන්සේගේ ස්වරූපයට මට හැරෙන්න මට තියෙන දුර්වලකම මගේ තියෙන නොහැකියාව දැනගෙන ස්වාමිනේ ඔබ වහන්සේ මට ශුද්ධාත්මයන් වහන්සේව දුන්නා ඒ දිව්‍ය බලය මා තුල ක්‍රියා කරමින් ශුද්ධාත්මයන් වහන්සේ මා තුල
उपवाहन से के स्वरूप गुड़नागन क्रियावली आरंभ कला स्वामीनी अने स्वामीनी उपवाहन से अपने कुछ राधरे द अभी मैं लोक के कारण आवल्ट ए दूष कम्बल्ट हसुवेला तृष्णाव निशा विनाश विनम दखिन न बैरुव उपवाहन से अपने स्वामीनी अभी टक्की उपवाहन से मत यापेन न पालम गुड़ देव राज्य धर्मिष्ठ कम स्वयं एवं बट अवश्य करना सीलु दे मम देना मंग मत यापेन अने उपवाहन से अपने कुछ राध रहे द स्वामीनी स्वामीनी मैं ना पियो उपवाहन सिद्रिए मैं दावस्य यातात्वेला स्वामीनी आप उपवाहन से किन समावेला समावेन्ना स्वामीनी उपवाहन से के मार्ग के सुलु कराट संपूर्ण सितक नेतुव දසිතකින් ඔබ වහන්සේ ඉදිරියේ හිටගෙන හිටපු එකට මට සමා වෙන්න සම්පූර්ණ ඔබ වහන්සේට යටත් වෙන්න අවශ්‍ය කරන බලය ඒ සිත මට දෙන්න ස්වාමීනි යේසුනේ ඔබ වහන්සේ තුල තිබුණු සිතම මා තුල ඇති කරන්න ඒ සිත මට දෙන්න ස්වාමීනි මේ ජර්නි එකේ යනකොට මට එන අභියෝග වලින් මට එන ප්‍රශ්න වලින් මං ඉන්න ගින්දරෙන් මාව බේර ගන්න මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ එක දෙයයි ඔබ වහන්සේගේ අනුග්‍රහය මට වැඩි වෙන්න සලස්වන්න ස්වාමිනි ඔබ වහන්සේ දැන ගැනීම කරන කොටගෙන ඒ අනුග්‍රහය මා තුල වැඩි කරන්න ඒ වගේම ෂලෝම් සමාදානය මා තුල වැඩි කරන්න ස්වාමිනි කිසිදු නුවණකින් තේරුම් ගන්නට බැරි ඔබ වහන්සේට විතරක් දෙන්න පුළුවන් ඒ ෂලෝම් සමාදානය මගේ සිත මනස ඔබ වහන්සේ පුරවන්න ස්වාමිනි අධිකව जीवन अधिक स्वामी मगे सद जीवन ओबाई मगे सनसुम ओबाई अबुहान से मगे राज्य रो मम यापे नो अबुहान से मत संपूर्ण स्वामी संपूर्ण यापे नो स्वामी मैं न स्वामी अबुहान से मैं सिर के हादवा दाखिन स्वामी मैं सिर दिन आगे सित अबुहान से दाखिन स्वामी आवांग कले सब अबुहान से इधरिए विवृत वे मैं सियलु सित अबुहान से स्पर्श करंट की नमांगी लेना स्वामी එජර්නිය එක සම්පූර්ණයෙන් අවසන් කරන්න ස්වාමිනිය ඔබ වහන්සේගේ ඊමේදී ඔබ වහන්සේ දිනේ නිදොස්ව හිට ගන්න නිර්භීතව හිට ගන්න ස්වාමිනිය ඔබ වහන්සේගේ අනුග්‍රහය අධිකව දෙන්න ස්වාමිනි එයා කල්ප වෙනස් කරන්න සිත් වෙනස් කරන්න ස්වාමිනි ඔබ වහන්සේගේ සලස්ම කැමැත්ත ඔබ වහන්සේගේ අභිප්‍රාය මේ ජීවිතවල ඔබ වහන්සේ සම්පූර්ණ කරන්න කියලා මම යාඥා කරනවා ස්වාමිනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හල්ලෙලූයා අපි නැගී සිටිමු මොගලංගෙන් ඉල්ලනවා තව ගොඩක් දේවල් තියෙනවා අද මම ටිකක් වෙලාව ගත්තා මම වාගෙන් කදයක් ඉල්ලනවා ගෙදර ගිහිල්ලා නැවත මේ ගැන මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න ඔයා තුල වාසය කරන ශුද්ධ ආත්මයන් වහන්සේට කතා කරන්න උගන්වන්න යාලේපේම වට උගන්වන්න ඔයා ඉඩ දෙන්න මම බැගෑපත් ඉල්ලන්නේ අපි සිහි කරමු උන්වහන්සේගේ පූජාව මේ පූජාව සිහි කරන වෙලාවේ මම ඔයාගෙන් ඉල්ලනවා එක දෙයක් කල්පනා කරන්න මෙනෙහි කරන්න යේසුස් වහන්සේ කුරුසෙට යන්න කලින් පොඩ්ඩක්වත් උන්වහන්සේට සැකයක් තිබුණේ නැහැ නැවත නැගිටින බව පොඩ්ඩක් අසහතරේ නැහැ ඇයිදම යේසුස් වහන්සේ පියාණන් වහන්සේව දැනගෙන හිටපු නිසා එනිසා ඔයා ප්‍රශ්නට මුහුණ දෙනකොට ඔයාගේ අභියෝගයට මුහුණ දෙනකොට ඔයා පොඩ්ඩක්වත් සැක කරන්න එපා ඔයා උන්වහන්සේට කී කරුව යටහත්ව ඒ අනුග්‍රහය තුල රැඳුනොත් යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටෙව්වාවේ බලය ඔයා තුල ක්‍රියා කරන්නට යනවා ආමෙන් නැවත නැගිටුණු ඒ බලය ඔයාව නැගිටවන්න යනවා කවදාවත් ඔයා හිතපු නැති ස්ථානයකට උන්වහන්සේව රැගෙන යන්නව එහෙම නොකලත් උන්වහන්සේවත් එක්ක ඉන්න යනවා අමෙන් මේ පූජාව සිහි කරන වෙලාවේ අපි 얘 දෙස සිහි කරමු ස්වාමිනි අපි සිහි කරන ඉදා රාත්‍රියේ ගෝහන්සේ ස්වාමිනි රොටි රැගෙන ගෝහන්සේ කිව්වේ රොටියෙන් සංකේතවත් වෙන්නේ ගෝහන්සේගේ ශරීරයේ බව තුවාල වෙන ශරීරයේ බව තුවාල වෙන ශරීරයේ බව ඒ තුවාල වලින් ලේ ගලා යනකොට ස්වාමිනි ගෝහන්සේට වේදනාවක් ඇති වුණා ඒ වේදනාව ගෝහන්සේ දරාගත්තා ඉවසගත්තා ඒ අපි වෙනුවෙන් ස්වාමිනී ස්වාමිනී
ඔබවහන් සේගේ ස්වරූපයට වෙනස් වෙන මේ ගමනේදී මට එන සියලු අභියෝග ගැටලු පීඩා දරා ගන්න ස්වාමිනිය ඔබවහන්සේගේ අනුග්‍රහය මට දෙන්න ස්වාමිනිය කුණාටුව මගේ වටේ තිබෙද්දී නිසලව සිටින්න මට සමාදානය දෙන්න මාතුලේක වැඩි කරන්න ස්වාමිනිය ඒ පූජාව අපි සිහි කරනවා ස්වාමිනිය මේ රොටියට ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් දෙන්න මට සිතක් දෙන්න මට සිතක් පාපය එපාකරන් සින්න මට සිතක් සමිදේ දෙන්න මට සිතක් දෙන්න මට සිතක් දෙන්න මට සිතක් स्थापित कल अनुग्रह गिविसुम अनुग्रह दुन्न सदाकालिक जीवने ये जीवने टपि अतुल वेनतुलु स्वामिनी उपवहांसे एनतुरु मे पोलवेदी उपवहांसेगे सलस्म इष्टकरण पिनिस उपवहांसेगे स्वभावेट संपूर्ण लेस परिवर्तने वन पिनिस उपवहांसे तुल तिबुना उवे जीवने स्वामिनी अपतुल गलायन सलस्वान्न ये जीवने अधिकले सपिट देन्न स्वामिनी मे कुसलनेट आशीर्वाद करान्न येसु क्रिस्तुस वहांसेगे नामे सभी मन करना समी दुट सुने निशात वह समी दुम मगे
මුහුණ සොයා ඇවිදින්මා ගැලවුවා ස්වර්ග දෙසනෙත් යොමලා දෙවියන් මම සොයන වෙලේ දෙවුවයි තියයි අත හැරදා මහවගේ මිනිසෙක් වූයේ කුරුසිය මත දිවි බුදලා බහුවර තමකේ නැති කරලා සමිදුන් මගේ මුහුණ සොයා ඇවිදින් මා ගැලවුවා ජේසුගේ ජීවිතේ පුරා සැදකුණාත් තදින් හමා එනමුත් සාමය කිසිදා නැහැ ඉවත් උනේ හදින්න ජේසුව අදහන සබුමා මේ සාමයෙන් පිරිලා දෙවුපියාගේ මුහුණ සදා දකිනට ජේසුව දුන්නා මහ බලවත් කරන සමීතුට පැසසුන් වේ මාසවිමත් කරන සමීදුට වැැසසුම් වේ පාපය ඇතුලේ නිසා ඇතුලත වහල් නිසා සමිදුන් මගේ මුහුණ සොයා ඇවිදින් මා අපි ස්තුති කරමු ස්වාමීන් වහන්සේගේ ශරීරයටත් හෘදයටත් පංකු කරවන මේවා ගැන ස්වාමීන් ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබ වහන්සේ ස්වර්ගයේ ගෞරවය මහිමය අතහැරලා අපි වැනි අපරාධකරුවන් අයිතුකම් කරපු අය වෙනුවට ජීවිතය දෙන්න ආව ස්වාමිනී ස්වාමිනී අපි සදා ණය ගැති ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයට ඒ අනුග්‍රහය තුළ ගමන් කරන ඔබ වහන්සේගේ මුහුණ සොයන ඔබ වහන්සේගේ රහස් වීමට සූදානම්ව සිටින්න අපි එක් එක්කෙනාට පුළුවන්කම දෙන්න ස්වාමිනී ඒ මඟ පෙන්වීම දෙන්න ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති අනුග්‍රහය නිසා ස්තුති හාලෙලුයා යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඊශ්‍රායල් දේශය උදෙසා අපි ලංකා දේශය උදෙසා අපි ආඥා කරමු මැදහත්කාරකම් කරමු එදා කාන්තාරයක්ව තිබුණු ඒ දේශය ස්වාමින් වහන්සේ කිරියෙන් පැණියෙන් ඉතරෙන්ට සැලැස්සුවා ආබ්‍රහම් කරනකොටගෙන ස්වාමිනිය ඔබ වහන්සේ මහත් ජාතියක් බිහි කළා ඒ දේශයට ආශිර්වාද කරා ස්වාමිනී ඒ ජාතියට ඥානීය ප්‍රඥාව දුන්නා ස්වාමිනී සියලු දෙනා ආශිර්වාද ලබන පිණිස ස්වාමිනිය ඔවුන් කරනකොටගෙන අපටද අන්‍ය ජාතීන් විසින් අපිටද ඒ සුභාරංචි පණිවිඩය ගෙනා නිසා ස්තුති ස්වාමිනී මද කලකට ඔවුන්ව අන්ධ කරා අපට ඒ පණිවිඩය එන පිණිසයි ඔවුන්ව අන්ධ කරේ ස්වාමිනී ස්වාමිනී කිසි කලකත් ඔබ වහන්සේ උන් අතහැරියේ නැහැ. ඒ දේශයේ ආරක්ෂා කරන්නේ එදත් අදත් මතුවටත් ඔබ පමණයි ස්වාමිනී. ස්වාමිනී ඉදිරියේ ඒ දේශයට විරුද්ධ ඔබ වහන්සේ ගෙනෙන්නා වූ ඒ යුද්ධෙදී ස්වාමිනී මුළු ලෝකෙටම ප්‍රකාශ කරන්නට යනවා ඔබ වහන්සේ බලවත් වූ දෙවිඳුන් බව. ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ කැමැත්ත සැලැස්ම යෙරුසලම කෙරෙහි ඒ ආකාරයෙන්ම ඉෂ්ට වන පිණිස අපි ආඥා කරනවා ස්වාමිනී. ස්වාමිනී ඒ දේශයේ එමෙසියානික් යුදෙවන්ව බාර කරනවා ඒ දේශයේ සාක්ෂි දරන පිණිස උන්ව බලවත් කරන්න පාවිච්චි කරන්න ස්වාමිනී
එවැගේම අපි ජීවත් වෙන මේ ලංකා දේශය උදෙසා අපි මඳහත් කාර්යකම් කරනවා ස්වාමීන් දහසක් අතරින් ඔබ වහන්සේ අපිව කපා වෙන් කරගත්තා ස්වභාවික දේහුත් ආත්මික දේහුත් ඔබ වහන්සේ අපිට පෝෂණය දුන්නා ස්තුතියි ස්වාමීනි ස්වාමීන් තවමත් ඔබ වහන්සේගේ අනුග්‍රහයට ඇතුල් නොමුණු සෙනගක් සිටිනවා ස්වාමීනි වහල් කමේ සිරව සිටින යක්ෂයාගේ ග්‍රහණේ මුලාවේ සිරව සිටින සෙනගක් සිටිනවා ස්වාමීනි අනේ ස්වාමීනි අපි ඕන් වෙනුවට මැදහත් කාර්යකම් කරනවා ස්වාමීනි ඔවුන්ගේ දැස් විවර කරන්න ඔවුන්ගේ ආත්මික ඇස් විවර කරන්න ඔවුන්ගේ ආත්මික කන් විවර කරන්න ස්වාමීනි ඔවුන්ට අලුත් හදවතක් දෙන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය ඒ කොන්දේසි විරහිත ප්‍රේමයට අතුලත් වන පිණිස ස්වාමීනි අපි ප්‍රකාශ කරනවා මේ දේශයට ඉහෙලින් අපි අනාගත වාක්‍ය කියනවා රජුන්ගේ රජ ස්වාමින්ගෙන් ස්වාමින් අපගේ එකම ගැලවුම් කරුවානම් යේසුස් ක්‍රිස්තුස් නම් වූ අපගේ රජතුමානම් පමණයි ගැලවුම් කරුවානම් පමණයි ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ මේ සෙනඟ සියලු දෙනා බොහෝ දෙනෙක් ඔබ වහන්සේගේ අනුග්‍රහයට ඇතුල් වෙන්න යනවා ස්වාමීනි ඔබ වහන්සේගේ වචනයට කීකරු වෙන්න යනවා ස්වාමීනි ඔබ වහන්සේ රජුන්ගේ රජ ගැලවුම් කරුවානම් ලෙස පිළිගන්ට යනවා ස්වාමීනි ඔබ වහන්සේගේ රහස් වීමට සූදානම් වෙන්න යනවා ස්වාමීනි ඔබ ස්වාමිනී ඒට බාධා වෙන්නා වූ යම්කිසි වියවුලක් මුලාවක් වේ නම් යක්ෂයාගේ ග්‍රහණයක් වේ නම් අපි තහනම් කරනවා යේසු වහන්සේගේ නාමයෙන් බඳිනවා යේසු වහන්සේගේ නාමයෙන් ස්වාමිනී සැබවින්ම ඔබ වහන්සේ මේ සියලු දෙනාට ඒ අනුග්‍රහය කරුණාව දෙන්න යන නිසා ස්තුතියි යේසු වහන්සේගේ නාමයෙන් ඔබ සූදානම් කරගෙන ඒ දීම නාතර ගන්න ස්වාමින් වහන්සේට අවශ්‍ය අපේ මෙල මුදල් වස්තුව නෙවෙයි ස්වාමිනී ඔබ වහන්සේ අපට සැපියු දෙයින් එදුන් දෙයින් සතුටු සිතින් මේ ගිනාව වූ දීමනා ඔබ වහන්සේ ඉදිරියේ තබනවා ස්වාමිනී මේ සියල්ල අයිති ඔබ වහන්සේටයි ඔබ වහන්සේ දුන් දේ නිසා ස්තුතියි සැපියු දේ නිසා ස්තුතියි ස්වාමිනී මේ ගිනාව වූ දීමනා බාරගත මැනව ස්වාමිනී පෙරලා වුන්ට ආශිර්වාද කරන්න උන්ගේ රැකියාවට ව්‍යාපාරයට උන්ගේ මුළු තැන්ගෙට ආශිර්වාද කරන්න ස්වාමිනී අන්‍යයන් දැනගන්න පිණිස ඔබ වහන්සේ යෙහෝවා ජෛර නම් වූ තැනන් වහන්සේ බවත් යහපත් වැටළුවේ නීරාණන් බවත් දැනගන්නා පිණිස උන්ගේ ජීවිත මන්තියේ ක්‍රියා කරන්න ස්වාමී උන්ට ආශිර්වාද කරන්න ස්වාමී නායකත්වයට ඥානීය ප්‍රඥාව දුන්න මැනව මේ පරිපාලනය කරන්න පිණිස යේසු වහන්සේ උතුම් වූ නාමයෙන් ආමෙන් වහන්සේගේ අනුග්‍රහයත් සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියා කිරීමත් වාසය කිරීමත් අප සියල්ලන් අතර නිරතුරුව පවතින සේක්වා ආමෙන් සැමට යේසු පිටයි සුළු මොහොතක් කොහොම මිඳගන්නේ